අයිබෝන් සුබ උදෑසනක් ජයග්‍රහි දවසක් ප්‍රාර්ථනා කරනවා දෛනික වැඩ කටයුතු කරගන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා. ඇතම 2015 අවුරුද්ද කෙමෙන් ගෙවිලා යනවා. ඔබට මතක ඇති මේ අවුරුද්ද ආරම්භයේදී විඳිනු උදෑසන ඔබ හමු වෙද්දී අපි කිව්වා මේ අවුරුද්දේ තමන්ගේ වැඩ කටයුතු සැලසුම් කරන්න සාර්ථකත්වයක් ළඟා කරගන්න ඕන නම් කියලා. ඉතින් ඔබ දැන් ආපස්ස හැරිලා බලන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ මේ පසුගිය මාසවල ඔබ මොනවද කරේ කියලා. සමහර අයට පොතකට ලියන්න දේවල් ඇති. සමහර අයට කිසිම දෙයක් නැති වෙන්න පුළුවන්. උදේ නැගිටිනවා, ආහාර ටික ගන්නවා, දවස් ඉවර කරනවා, තවත් දවසක් ආරම්භ කරනවා, ඒ දවස් වැඩ ටික කරනවා. ඔහුම තමයි ඔබේ ජීවිතේ ගොඩක් වෙලාවට ගෙවිලා යන්නේ නැත්තේ. ඔකට හේතුව තමයි අපි අපේ ජීවිත කළමනාකරණය නොකිරීම. ජීවිතයක් වුණත් කමන්නේ අපේ බාහිර සමාජයත් එක්ක ආශ්‍රය කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවල අපි හැමදේම කළමනාකරණය කරන්න ඕනේ. ඒ නිසාමයි සමහර ආයතන තියෙන මූල්‍ය වර්ෂයේ මේ ටාගට් වලට අපි යනවා, මේ ඉලක්කය මේ අරමුණට ළඟා වෙනවා කියලා. ඒ වගේ තමයි අපිත් අපේ ජීවිතය හැඩගසා ගන්න ඕනේ. ආයතනයේ කළමනාකරුවෙක් ඉන්නේ කළ යුතු දේ මනාලෙස කිරීමට. ඒ නිසා ඔබත් ඔබේ ජීවිතේ කළමනාකරුවෙක් වෙන්න, කළ යුතු දේ මනාලෙස කරන්න කියලා මතක් කරන ගාම බදාදා හින්දනිය උදෑසන ආරම්භ කරනවා. Sesara rahasia.
බදල් දවසේ ආරම්භක වැඩසටහන වාස්තු විද්‍යා වැඩසටහනත් එක්කයි විඳින උදෑසන ඔබ රැඳී සිටින්නේ. ඇත්තම මේ අද දවසේ අපි විශේෂ කාරණා කිහිපයක් පිළිබඳ කතා බහ කරන්න සූදානමින් ඉන්නේ. වාස්තු විද්‍යා පිළිබඳ කතා බහ කරද්දී ඔබට අවස්ථාව තියෙනවා අපිට දුරකථනයෙන් කතා කරන්න. අපි සමග එකතු වෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත පෙරරා මහත්මයා. අයිබෝන් කියලා පිළිගන්නවා. නිශාන්ත මහත්මයා, දැන් ඇත්තම බුද්ධිමත් සමාජයක් එක්ක තමයි අපිට රූපහානිය හරහා මේ වැඩසටහන කරගෙන යන්න වෙන්නේ. එතකොට දැන් අද ටීවී එක ඉස්සරහට හිරු ටීවී එක ඉස්සරහට ඇවිල්ලා වාඩි වෙන ප්‍රේක්ෂකයා දැනුමින් පරිපූර්ණ, ඒ කියන අන්තර්ජාලය භාවිතා කරලා සමාජ දැනුමත් එක්ක පොතපත කියවලා අපි කියන දේවල් එක්ක තර්කානුකූලව හිතන්න පුළුවන්. දැන් වාස්තු විද්‍යාව ගැන කතා බහ කරද්දී අපි පරිගණකය ගන්නා දත්ත අනුව, ඔබතුමාගේ දැනුම අනුව අපි නිශ්චිතව කියනවා මේ ගෙදර මේ වාස්තු විද්‍යා දෝෂය තියෙන්න පුළුවන් කියලා. දැන් අපේ මේ ලංකාවේ මිලියන 20කට ආසන්න ජනතාවක් ඉන්නවා. ඒ අයට හැමෝටම මේ ගෙවල් වලට වාස්තු ගැටලු ඇති වෙන්න පුළුවන්. මෙමෙසක සමහර විට දැනුවත් අපි විසින් ඇති කරගන්න පුළුවන් දෝෂ තියෙනවා. අපි විසින් නොදැනුවත් ඇති කරගන්න පුළුවන් දෝෂ තියෙනවා. ඒ වගේම තමයි අපගේ නිවසට සහසම්බන්ධ වෙන පිරිස නිසා ඇති වෙන දෝෂ තියෙනවා. ගොඩක් දුරට කාර්මික ශිල්පීන් නැති. ඇතැම් විට සැලසුම නිර්මාණය කිරීමේදී ආරම්භක දෝෂ ඇති කරවන්න පුළුවන්. ඒ වගේම තමන් ජ්‍යොතිර්විද්‍යාව විශ්වාස කරනවා නම් ඒවයි නැකත් පිළිබඳව යම් කිසි දුර්වලතා තිබුණොත් අන්න එවැනි තත්වයන් තුළ දෝෂ ඇති කරවන්න පුළුවන්. මම කියන්නේ මෙතන වාස්තු කියන එකේ යති අරමුණ නැත්නම් යථාර්ථය වෙන්නේ තමන්ට වාසය කිරීමට සුදුසු පරිසරයක මේ විශ්ව ශක්තියින් නිසි ආකාරයෙන් ගලාගෙන යෑමට සැලැස්වීම. එතකොට ඒ තුළ තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න, පහසු කරගන්න, ධනය, සමගිය, නිරෝගී බව කියන තුන තමයි වැදගත් වෙන්නේ. ඇතැම් විට සග අපි උදාහරණයක් ලෙස යම්කිසි දෝෂ සහිත නිවසක ඔබතුමාට ඔබතුමාගේ වැඩ කරන කාලය තුළ, අපි හිමු අවුරුදු 10ක් තුළ ඔබතුමා ඒ කියන ස්ථානයේ ඉඳලා ඔබතුමාට JKLM දිහාවට achieve කරගන්න පුළුවන් නම්, යන්න පුළුවන්කම තියෙන වාසනාව ශක්තිය තියෙනවනම්, හැබැයි ඔබතුමා ඒ කියන තැන ඉඳලා මේ අවුරුදු 10 තුළ D කියන තැනට නම් ගිහිල්ලා තියෙනවා. එතකොට එහෙනම් ඔබතුමා නොදනුවත්ව ඔබතුමාට මේ විශ්වය තුළින් ලැබෙන්නා වූ සහයෝගය නොලැබිලා තියෙනවා එතන. ඉතින් ඒ නිසා අන්න එවැනි තත්වයන් තුළ තමයි මේ වාස්තු විද්‍යාව කියන දේ ගොඩක් වැදගත් වෙන්නේ. අපේ අපට පරිසරය අපට අවශ්‍ය ලෙස නැත්නම් අපට සහයෝගයක් දෙන ලෙස අනුගත කර ගැනීම. නිශාමත්ම, දැන් මේ මූලික මිනිස් අවශ්‍යතාවයන් පිළිබඳ කතා බහ කරද්දී දැන් මේ වර්තමානයේ තමයි මූලික මිනිස් අවශ්‍යතාවයන් ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. අතීතයේ බලද්දී සීමිත අවශ්‍යතාවන් ප්‍රමාණයක් තිබ්බේ. ගැටුම් අඩුයි, අවශ්‍යතා අඩුයි. දැන් මේක වාස්තු විද්‍යාවට බලපාන්නේ. ඔම් හිමයි සක. දැන් ඒ කාලය තුළදී කෙනෙකුගේ තිබිච්ච අවශ්‍යතා සරල නිසා එයාගේ ජීවන රටාවත් බොහොම සරලයි. අද අපේ අවශ්‍යතා ප්‍රමාණය සංකීර්ණයි, ඒ වගේම අපේ කර්තව්‍යයන් ප්‍රමාණය සංකීර්ණ වෙලා තියෙනවා. ඒ නිසා උදාහරණයකට ඒ කාලේ ඉඩකඩම් පිළිබඳ ගැටලු තිබෙන්නේ නැහැ. සමහරට අක්කරේ දෙක දුවාදරුන්න පවා ලියලා දෙන්න ඉඩකඩම් තිබුණා. අද සමහරවිට පර්චේස් 4-5 නිවාස හදන වගවානුවක ඉඳගෙන තමයි අපි අද මේ කතා කරන්නේ. එතකොට අක්කරේක දෙකකදී ඇති කරන්න පුළුවන් විද්‍යාත්මක දෝෂ ප්‍රමාණය වැඩි අද අපි පුංචි ඉඩකඩ ප්‍රමාණයක ඇති කරද්දී අපි මේක වාස්තු පැත්තකින් තිබ්බත් අපි නිකන් විද්‍යාත්මකව හිතලා බලන්න වැසිකිලි සහ ලිඳක් පිහිටවන තැන. එතකොට වැසිකිලි වලින් අපි කියන්නේ වින්ටිලේෂන් එක එදා ඉඩකඩ තිබ්බට අද අපිට ඉඩකඩ තියාගැනීමේ හැකියාව නැහැ. ඉතින් ඒ නිසා මේ විද්‍යාත්මකව පවා අද අපි ගොඩනගන නිවහන් තුළට ඇයි මේ සැලසුම නගර සභා ප්‍රාදේශ සභා තුළින් අනුමත කරගැනීමේ තත්ත්වයකට පෙළඹිලා තියෙන්නේ. මේ තුළ මිනිස් වාසයට අශුභ වෙන දේවල් ඇතිවීමේ ඉඩකඩ තියෙන නිසා. ඉතින් ඒ නිසා සග එදාට වදාළ දවස සංකීර්ණ වූ සමාජයක සංකීර්ණ වූ අවශ්‍යතා ප්‍රමාණයක් හඹාගෙන යද්දී අනිවාර්යෙන් පරිසරය අපිට අනුගත වුණොත් ඒ සංකීර්ණ බව තව පහසුවෙන් සරල කරගන්න පුළුවන්. කෙසේ වෙතත් හිරු ටීවී බලන ඔබට සාර්ථක ජීවිතයක්, ඔබේ කුටුම්බය තුළ ඔබ ජීවත් වෙද්දී ඔබට කිසිලු ගැටලුවක් ඇති වෙන්නේ නැති ආකාර ජීවත් වීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. අද දවසේ ඔබ වාසනාවන්ත වෙනවා. අපි අද ඉඳන් ඔන්න ඔබට අවස්ථාවක් දෙනවා. ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබේ නිවස අපි නොමිලේම පරීක්ෂා කරලා දෙනවා. මේ වාස්තු විද්‍යා වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න ඔබට අපිට ලිපි එවන්න ඔබේ විස්තර කියලා ඉවරලා අවශ්‍ය කරන්නේ ඔබේ උපන් දිනේ, උපන් වෙලාව, ඒ වගේම ඔබේ නිවසේ සැලැස්මක් තියෙනවනේ ඒ සැලැස්ම, ඊට අමතරව ඔබේ දුරකථන අංකයත් අපිට සඳහන් කරලා එවන්න. හිරු ටීවී බදාදා වින්දනීය උදෑසන 37 මහල නැගෙනහිර කුණුල ලෝකවලඳ මධ්‍යස්ථානයේ කොළඹ කියන ලිපිනේට. ඒ වගේ මතක් කරනවා ඔන්න 2443555 දුරකථනේ 2443555 දුරකථන විවෘතය ඔබේ වාස්තු ගැටලු සඳහා. නිශාන්ත මහත්මයා, දැන් ඉස්සරහට ඉන්නේ කෝණ මාසයක්. මේ කෝණ මාසය සම්බන්ධව කතා බහ කරද්දී යම් යම් දේවල් කරන්න අපි අකමැති වෙන අවස්ථා තියෙනවා, බය වෙන අවස්ථා තියෙනවා. කෝණ මාසයක අවශ්‍යතාවය නිසා අපි අපේ වාස්තු දේවල්, වාස්තු සම්බන්ධව කෙරෙන්නා වූ දේවල් කොහොමද
පිළිල කරගන්න ඕන. සගමි කෝණ මාස කියලා කියන්නේ ද අපි සාමාන්‍යයෙන් ඕනම ඍජු කෝණාශ්‍ර දෙයක් හෝ යම් කිසි දෙයක් අත්තම කොම් පිහිටන. ඒතර කොම් හතරක් තමයි ඕනම දෙයක පිහිටන. ඒ වගේ මේ වසරකටත් මේ කෝණ නැත්තම් කොන් හතරක් පිහිටන. ඒක මේ රවිගේ අපි සූර්යයත් එක්ක තමයි අපි මේ සෑම දෙයක්ම කතා කරන්නේ. සූර්යයා ගමන් කරන සෑම මාසයකට සැරයක් එක රාශියෙන් රාශිය පසු කරගෙන ගිහිල්ලා වසරක් කියන්නේ අපි මේ සූර්යයා රාශි 12 පසු කරාට පස්සේ. ඒතර අපි සිංහල අලුත් අවුරුද්ද මීන රාශිය මේෂ රාශියට ප්‍රවේශ වීමේදී කියන එක අපි අරගන්නවා. ඒ වගේ මෙන්න මේ කෝණ මාස හතරක් යදෙනවා විශේෂයෙන්ම දෙසැම්බර් මාසෙන් සිට ජනවාරි මාසේ මාසික කාලයක් තියෙන දෙසැම්බර් 15 ජනවාරි 15 ඒ වගේම මාර්තු 15 අප්‍රේල් 15 ඊට පස්සේ ජූනි 15 ජූලි 15 සැප්තැම්බර් 15 සහ ඔක්තෝබර් 15 ඒ වගේම ආපහු දෙසැම්බර් 15 සහ ජනවාරි 15 හැටියට මේ කෝණ හතරකට වෙන් වෙලා තියෙනවා. ඒතර මේකෙදි දින කීපයක වෙනස් වීමක් වෙනවා. ඒතර මේ වසරේදී අනිවාර්යයෙන්ම මම දිනේ වෙලාවත් එක්කම කිව්වොත් එහෙම සැප්තැම්බර් 17 වෙනිදා මධ්‍යන 12යි 20ට තමයි සූර්ය කන්‍යා රාශියට ගත වෙන්නේ. ඒ කෝණ ලැබනවා සැප්තැම්බර් 17 වෙනිදා 10වල් 12යි 20 සිට ඔක්තෝබර් මාසේ 18 වෙනිදා මධ්‍යම රාත්‍රී 12යි 16 වෙනකම් මේ කෝණ මාසයක් හැටියට අපි සලකනවා. ඒතර වාස්තු විද්‍යානුකූලව අපිට වැදගත් වෙන්නේ ගෘහ ආරම්භයක් කරන්න හොඳ නැති එක ගැන විතරයි වාස්තු විද්‍යානුකූලව කතා කරන්නේ. නමුත් විවාහදී කටයුතු වලට ව්‍යාපාරාදී කටයුතු ආරම්භ කරන්න සුබ මාසික කාලයක් නෙමෙයි සගා මේ කෝණ මාස තුල හඳුන්වන්නේ. විශේෂයෙන්ම දැන් ගෘහ ආරම්භයක් කරන්න හොඳ නැහැ කියන කෝණ මාසය. අපි අහලා තිනවා දැන් සමහර වෙලාවට දරුවෙක් හම්බෙන්නේ නම් අම්මා කෙනෙක් ඉන්නවා නම් ඒ ගෘහයක් ආරම්භ කරන්න එපා, අත්විවරම් දාන්න එපා, ගෙවල් හදන්න එපා. මේවා මේ කෝණ මාස හා සම්බන්ධ කියන කතාවද නැත්නම් ඒ කාරණාව නිසා පෞද්ගලිකව කියන කතාවද? මෙහෙමයි සගත. ඇත්තටම එදා සමාජය තුල තිබිච්ච මේ විද්‍යාත්මක දියුණුව අඩු වීමත් සමග ඔය වෙන දේවල් ප්‍රකාශ කරලා තිනවා. දරුවෙක් ලැබෙන්න ඉඳද්දි ඔය නිවාස කඩන්න එපා, බිත්ති ඔළුව අහු තියන්න එපා, ඒ වගේ දේවල්. මොකද ඒ කාලෙදී අපිට අද තරම් දියුණු නැති සමාජයක් තුල අර ඔළුව අහු හිර කිරීමත් තුල ඒ දරු ගැබ හිර වෙනවා කියන අර්ථයක් තමයි ඒ තුල තිබ්බේ. නමුත් අපි විද්‍යාත්මකව ගත්තොත් එහෙම අර ගෙමිණි මාතාවක් ගෙදරකින් ඉඳදී අධික ශබ්දය ඒ කුසේ සිටින දරුවට සුබ නැහැ. ඒ වගේම තමයි ගෙවල් දොරවල් කඩලා මේව කරද්දී දූවිලි ප්‍රමාණය ආග්‍රහණය වෙන නිසා ඒ දේවල් සුබ නැති බව තමයි තිබෙන්නේ. නමුත් අද විද්‍යාවේ දියුණුවත් සමග වෙණි අවශ්‍යතාවයන් වලදී ඒ ගර්භණී මාතාවේ නිවසින් ඈත් කළ වෙලේ කටයුතු කරාට ඒකේ මේ කිසිම වරදක් දකින්නේ නැහැ. නමුත් මේ කෝණ මාස තුල අතීතයේ සිටම මේ සූර්යයා බොහොම අපිට කිට්ටුව ගමන් කරන කාලේ, සූර්යාගේ අධික රශ්මිය දැනෙන කාලේ, එතකොට සකාර එවැනි කටයුතු වල සාර්ථකත්වය ටිකක් අඩුයි. ඒ නිසා තමයි මේ කෝණ මාස වල ගෘහ ආරම්භය, විවාහය සහ ව්‍යාපාර ආදී කටයුතු ආරම්භ කරන්න එපයි කියලා කියන්නේ. හරි, දැන් අපිට රූපසටහන් අංක 1 යොදාගෙන අපිට අසුබ කෝණ චක්‍රය කියලා එකක් තියෙනවා. ඒක පැහැදිලි කරමු ශාන්වන්. ඔව්, දැන් මෙතනදී මම මේ අසුබ කෝණ චක්‍රය තුල පැහැදිලි කරේ බොහොම පැහැදිලි වෙන විදියට. එතකොට මේ සූර්යයා ගමන් කරන විදි තමයි මේ තුල තියෙන්නේ. දැන් එතකොට මාර්තු මාසේ දැන් මාර්තු 15 ඉඳලා අප්‍රේල් 15 කෝණේ තමයි උඩම තියෙන්නේ. එතකොට රතු පාටින් දක්වලා තියෙන්නේ අසුබ තැන්. එතකොට මේ විවාහ කටයුතු, නිවාස කටයුතු, ව්‍යාපාර ආදී කටයුතු නොකරන්න. ඊට පස්සේ තමයි දැන් මේ අපේ මාතෘකාවට එන්නේ මිතුන කෝණයට එන එක. එතකොට මේක මේ සමා වෙන ජුනි සහ ජුනි 15 සහ ජූලි 15 අතර මිතුන කෝණයට එනවා. ඒකත් අනිවාර්යයෙන්ම එතරම් සුබ තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. කෝණේ 3 කෝණේ තමයි මේ දැන් අපිට එන්නේ. සැප්තැම්බර් මාසේ 17 ඉඳලා ඔක්තෝබර් මාසේ 18 වෙනකම් මේ වසරේ තියෙනවා. ඒකත් ඇවිල්ලි වල සැප්තැම්බර් මාසේ 23 වෙනිදා තමයි හරියටම හිරු උච්චතනටමපත් වෙන්නේ. එතකොට මේ කෝණ මාසය තුල ඉතාමත් අසුබ දිනය තමයි සගා සැප්තැම්බර් මාසේ 23. එතකොට අපි දැන් මුලින්ම මාර්තු 15යි අප්‍රේල් 15යි අතර තියෙද්දි මාර්තු මාසේ 21 වෙනිදා තමයි අසුබ දිනය. ඒ වගේම ජුනි 15, ජූලි 15 තියෙද්දි ජුනි 21 තමයි හිරු තදින්ම මුදුන් වෙන තැන. ඒ වගේම මේ සැප්තැම්බර් මාසේ සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 18යි අතර තියෙන කාලෙදි සැප්තැම්බර් මාසේ 23 තමයි තියෙන්නේ. ඒ වගේම අවසාන කෝණය තමයි දෙසැම්බර් මාසේ 15 සිට ජනවාරි මාසේ 15 වෙනිදාකන් තියෙන. ඒකෙදි දෙසැම්බර් මාසේ 21 වෙනිදා තමයි හිරු කෙලින්ම මුදුන් වීම වෙන්නේ. ඒ නිසා මම කියන්නේ මාස 4යි කෝණ මාස තියෙන්නේ. තව මාස 8ක්ම තියෙන. ඒතර අපේ සුබ කටයුතු කරගන්න මේ මාස 4 අපි යොදාගන්නේ නැතුව ඉතිරි මාසයට යොදාගත්ත නම් ඉතාමත් යහපත්. හරි, දැන් මේ අපි අවුරුද්දේ මේ මාස 4 කොහොමද ගෙවෙන්නේ කියන කාලය ඔබ සඳහන් කරන්න සමත්. දැන් මේ කෝණ මාසයක් ලබන්න කලින් යම් කිසි වැඩ කටයුත්ත පටන් ගත්ත කියමුකෝ. ඒ වැඩ කටයුත්ත නිමාව කෝණ මාසෙත් එක්කම යනවා. එතකොට දැන් මේ මාසේ නවත්තන්න ඕනද මේ වැඩේ? නෑ නෑ නෑ, වැඩ කටයුතු ගෘහ ආරම්භය, ව්‍යාපාර ආරම්භය, විවාහදී කටයුතු කිරීම. එතකොට කරගෙන යන දේක දැන් ගයක් තියෙනවා කියමු, එහෙම නැත්නම් ව්‍යාපාරයක් තියෙනවා කියමු. එතනින් තවත් කොටසක් එකතු කරනවා නම් ඒත් කමක් නැහැ. මේ මම පුංචි කවියක් කියන්න මේ මයි මතේ කියන පොතේ මම මේ කවිය හොයාගත්තේ සගා මැදින්
දිනේ නැගුගේ මැදින් දිනේ නැගුගෙට ලෙඩවන්නේ. පොසොන් පොසොනේ නැගුගේ ගින්නෙන් දන්නේ. බිනරේ නැගුගේ දුප්පත් වෙන්නේ. උඳුවප් මස සොර සසුරු බියන්නේ. දැන් මේ කෝණ හතර ගැන මැදින් කියන්නේ මාර්තු මාසේ කෝණේ ගැන, පොසොන් කියන්නේ ජුනි මාසේ කෝණේ ගැන, බිනරේ කියන්නේ මේ සැප්තැම්බර් කෝණේ ගැන, උඳුවප් කියන්නේ දෙසැම්බර් කෝණේ ගැන. මෙකි මෙසිව් මස කොන් මස් වන්නේ. නොකිරිව ගෙය පටන් නොගන්නේ. පෙර නැගූ ගෙයමුත් නොම ගෙව දින්නේ. කෝණේ ගෙයි වැඩ හැම හතහැරපන්නේ. එතකොට මේ කෝණ මාස තුල මේ නිමාස ආරම්භ කිරීම තමයි සදා සුබ නැත්තේ. ඒ වගේම තමයි පුංචි මතයක් තියෙනවා හදලා ඉවර වුණත් මේ මාස හතර යොදා ගන්න එපයි කියනවා ගෙට ගෙවි දින්න. ඉතින් මොකද ඒ වෙයි පුරාණ ආචාරවරුන් එහෙම නැත්නම් ඒ තමන්ට තිබිච්ච දැනුම ප්‍රයෝගී කරගෙන මේ සූර්ය තදින් අපි උදාහරණයකට ඔබතුමා ගෙදර දොරේ එළියේ පහළිය වැඩක් කටයුතු කරද්දී හිරු රශ්මිය තදින්ම තියෙනවා ඔබතුමාට ඒ කටයුතු කරගෙන යාම ටිකක් අපහසුභාවයක් තියෙනවා. ඉතින් මේ මාස හතර නැතුව අර ඉතුරු මාස අටේ සුබ කටයුතු කරා නම් ඉතාම සුබයි. ඔව් ඔබට පැහැදිලි වෙන්නේ නැති කොන මාසයේ වැදගත්කම 2444555 දුරකථනය වගේම 2444556 දුරකථනය අවශ්‍ය කරනවා. ඔබට අවශ්‍ය වෙනවා අපිට කතා බහ කරද්දී ඔබේ උපන්දිනයේ උපන් වේලාව ඔබේ නිවසේ දිගපළල අපිට කියන්න අපි වාස්තු ගැටළු හඳුනාගමු. ඒ ගැන සවිස්තරාත්මක කතා කරමු කියලා මතක් කරන ගමන් නිශාන්ත මහතා දැන් මේ සමහර අයට දැන් ඔය කෝණ මාසය ගැන කතා කරද්දි විතරක් නෙවෙයි සමහර අය තිනවා විවිධ ප්‍රශ්න දැන් පොලවත් එක්ක ගනුදෙනු කරන්න ඒ රාෂ්ට්‍රකයක් ගෙවෙද්දී හොඳයි කියලා කියනවා. මෙහෙමයිසක දැන් ඒ රාෂ්ට්‍රක අපල කියන්නේ සෙනසුරුගෙන් යෙදෙන ආකාර හතරක් තියෙන ජ්‍යොතිර්විද්‍යාව තුල. ලග්නේ රාෂ්ට්‍රක, ජම්මේ රාෂ්ට්‍රක, ලග්නාෂ්ටමේ රාෂ්ට්‍රක සහ චන්ද්‍රාෂ්ටමේ රාෂ්ට්‍රක කියලා ඒ රාෂ්ට්‍රක විදිහ හතරක්. එතකොට මේ ඒ රාෂ්ට්‍රකයක් කියලා කියන්නේ ගොඩාක් දුරට දැන් සමහර ජ්‍යොතිර්විදින් සරලව මේක පැහැදිලි කරනවා. ඉහත ආත්මය තුල බැංකුණාය අරගෙන මේ ආත්මය තුල අර බැංකුවෙන් ඒක ලියුම් එවනවා මන්න දැන් නඩු දානවා කියලා ඉවල. ඒව ගෙවන්න තියෙන කාලය හැටියට තමයි මේ රාෂ්ට්‍රක හඳුන්වන්නේ. ඒතර මේ රාෂ්ට්‍රකයක් කියන්නේ අපිට ජීවිතේ යම් කිසි අත්දැකීම් දෙන කාලයක්. ඒතර බොහෝ විට මේ සෙනසුරු කියන්නේ ග්‍රහලෝකයේ සෙමින්ම යන ග්‍රහය. එයා කොරග ගහ යනවායි කියලා තියෙන වසර දෙකමාරක කාලයක් යනවා රාශියක් පහු කරන්නේ. එතකොට එවැනි කාල තුලදී ගෙවල් ආරම්භ කිරීම වඩාත් වැදගත් වෙන්නේ සක ගෙයක් හදනවා කියන එක ලේසි නෑ. සමහර ලාවට තමන්ගේ උපේන සියලු ධනය එකපාරට වැය කරන්න සිද්ධ වෙනවා. කාර්මික ශිල්පීන් සමග මතභේද ඇති කරගන්න සිද්ධ වෙනවා. ගල්වැලි සිමෙන්ති වන්න සිද්ධ වෙනවා. අර එවැනි දෙයකට මහන්සි වීම තුල ඒ රාෂ්ට්‍ර කපල ගෙවෙදී තමන්ගේ ගේ හදලා ඉවර වෙනවා. ඉතින් ඒ නිසා ඒ රාෂ්ට්‍රකයක් තියෙන කෙනෙක් ගෙයක් වගේ දෙයක් හදන්න පටන් ගැනීම ඉතාමත් වැදගත්. මොකද එයාගේ සම්පූර්ණ අරමුණ තියෙන්නේ ගෙයි කටයුතු නිම කරගන්න. එහෙම නැති වුණොත් එන්නේ ඒ රාෂ්ට්‍රකේ ඉවරණකම් හිටියොත් තමන්ගේ අතේ තියෙන මිල මුදල් ටික නැති වෙන්නත් පුළුවන්. ඊට අමතරව වෙන්නේ අද තියෙන සිමෙන්ති කොට්ටේ ගාන ඒ රාෂ්ට්‍ර කපලේ අවුරුදු දෙකමාරක් ගෙවිලි වරනකොට සමහරට ඊට වඩා වැඩි වුණොත් එහෙම තවත් අපලයක් ලැබුණා. මොකද යන වියදමත් එක්ක දුරකථනයේ කෙනෙක් ඉන්නවා. හෝමාගමේ වසන්ති මහත්මිය ආයිබෝවන්. හලෝ ආයිබෝවන්. අපිට කියන්න ගෘහ මූලිකයාගේ උපන් දිනය උපන් වේලාවයි. 1979 5 වෙනි මාසේ 10 වෙනිදා උපන් වේලාව. දවල් 11:18ට. 11:18ට. කියන නිවසේ දිග පළල දිග 33.4යි 33 අඟල් 4යි පළල දිග 33.4යි පළල 25.10යි 25 අඟල් 10යි ඔබට මේ දුරකථනය නැදෙසින්න ඔබතුමිය මේ නිවසේ වැඩ කටයුතු නිම කරලා පදිංචිල ඉන්න නිවසක්ද නැහැ තාම මේ ෆවුන්ඩේෂන් එක විතරයි දාලා තියෙන්නේ ෆවුන්ඩේෂන් එක දාලා කොයි තරම් කාලයක් වෙනවද මාස 3ක් වගේ මාස 3ක් වගේ වෙනවා. මෙහෙමයි මෙතන මේ දිගපළල යම් කිසි දුර්වලතාවයක් තියෙනවා මේ ඔබතුමියගේ අයවැය පාද අතර යම් පුංචි දුර්වලතාවයක් යෝනි අංශක තිති වංශ සහ දේවතා අතර දුර්වලතාවයක් තියෙනවා. එතකොට මෙන්න මේ අත්තිවාරම් දමද්දී ඔබතුමියගේ සැලසුමේ තියෙන නිවැරදි දිගපළලට මේ දේ සිද්ධ වුණාද එහෙම නැත්නම් යම් කිසි වෙනස් කිරීමක් කරලා තියෙනවද? නෑ දිගපළල තිබ්බ ওই දිගපළල අලුතම තමා ගත්තේ. ඔව් මොකද මෙන්න මේ දිගපළල ප්‍රමාණය නිවසේ ඉදිරි කටයුතු කරගෙන යාමට ඔබතුමියට යම් යම් බාධා කරදර ගෙන දෙන්න පුළුවන්. වර්ග අඩි 16ක් 18ක් අතර ප්‍රමාණයක අවමභාවයක් තියෙනවා. මොකද අය තව අය පොරොන්දම තව දෙකක්වත් වැඩි විය යුතුයි. ඊට අමතරව මේ දේවතා පොරොන්දමේ දුර්වලතාවය නිසාවෙන් බොහෝ විට තමන් බලාපොරොත්තු වෙච්ච අපි කියමු උදාහරණයක් ණය මුදලක් අයදුම් කරලා තිබ්බනම් ඒ දේ පවා තමන්ට නොලැබෙන ආකාර තමයි ඇති කරන්නේ. ආර්ථික වශයෙන් මේ නිවසේ කටයුතු කරගෙන යන්න යම් යම් බාධා කරදර තියෙනවද කොහොමද? ඒක තමයි ඔබ අනිවාර්යයෙන් මෙන්න මේ සැලසුමේ වර්ගඵලයේ නිවැරදි ලෙස සකස් කරගන්න එවිට ඔබතුමියට කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. මොකද වර්ග අඩි 16ක් කියන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්.
ඒ නිසා දැනුම් තේරුම් ඇති කෙනකින් උපදෙස් ගත්තොත් සගා මේ නිවසේ වැඩ කටයුතු ඉක්මනින් නිම කර ගන්න පුළුවන්. තවත් කෙනෙක් දුරකථනයක අපිත් එක්ක ආයෙ සම්බන්ධ වෙනවා. කුමාරි මහත්මිය ආයිබෝවන්. මහත්තයා. ආයිබෝවන් සුබෝදෑසන. සුබෝදෑසනක් මහත්තයා. අපිට කියන්නකො ගෘහමෝලිකයාගේ උපන් දිනය උපන් වේලාව. 1969 ජනවාරි 27 වෙනිදා. ජනවාරි 27 උපන් වේලාව. පාන්දර 4:37ට. පාන්දර 4:37. ඔව් මහත්තයා. නිවසේ දිගපළල මේ දිග අඩි 43යි අඟල් 11යි. අඩි 43. පළල 28යි අඟල් 5යි. 28යි අඟල් 5යි. දුරකථනයේ රැඳී සිටින ඔබතුමිය. අවස්ථාව තියෙනවා නම් කෙනෙකුට කතා කරන්න පුළුවන්. 2444555 දුරකථනයේට. ඒ වගේම 2444556 දුරකථනයේට. කුමාරි මහත්මිය මේ නිවස පදිංචිලින නිවසක් නෙමෙයි නේද තාම? මහත්තයා මේ මම දැන් කාමර දෙකක් හදලා තියෙන්නේ දැනට. එහෙමයි. ෆවුන්ඩේෂන් එක මේ දැන් අපි හදලා මේ ඇඳලා තියෙනවා. මේ ප්ලෑන මහත්තයා මේ මෙහෙමයි දැන් ෆවුන්ඩේෂන් එක මේ දාලා නැහැ. තව කාමර දෙක විතරයි තාම හදලා තියෙන්නේ. මේ කාමර දෙකේ දැනට අපි පදිංචි. මේ මහත්තයා මට මේ දැන් තියෙන්නේ මේ ප්ලෑනක් ඇඳලා ගෙනාව දැන් අපි ගොඩක් වියදම් කරලා. ඒකේ දැන් මේ කුස්සි එහෙම ඇඳලා තියෙන මහත්තයා ඊසාන පැත්තට. මේ ඊසාන පැත්තටයි දැන් අර මාස්ටර් බෙඩ්රූම් එහෙම ඇඳලා තියෙන මහත්තයා දකුණු පැත්තට. එහෙම දැන් මම දැන් ඔබ තුමාලගේ වැඩසටහන බලලා මට දැන් හොඳට මේ දැනුමක් තියෙනවා මේ ඒ දිසාවන් වල මේ තියෙන්න ඕන විදිහ බාත්รูම් කුස්සි එහෙම. දැන් ඊට පස්සේ මම ඒ ප්ලෑන ඇඳපු කෙනාට ගිහින් කිව්වා මෙහෙමයි මේ මේක මෙහෙම වැරදි ඇඳලා තියෙනවා. ඉතින් එයාට දැන් තරහ ගිහින් තියෙනවා මහත්තයා. මට අරක මේක කිව්වා මේ ඔයා උච්චර පඬිතරන් ඇඳ ගන්න තිබ්බා මේ ඇයි මේ අපිට දුන්නේ අර එහෙම එහෙ කියලා. ඔව් දැන් මෙතෙන්දි මේ 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 සලසුමේ වුණත් වර්ගඵලයේ යම් කිසි දුර්වලතාවයක් අනිවාර්යයෙන්ම තියෙනවා. අය පොරොන්දන් සහ වැය පොරොන්දන් අතර ඒ වගේම යෝනිය නැකත අංශක සහ ආයුෂ කියන පොරොන්දන් වල දුර්වලතාවයක් තියෙනවා. එතකොට ඔබතුමියලා දැන් ওই පදිංචිවල සිටින කාමර දෙකක් හදාගෙන පදිංචිල ඉන්නවයි කිව්වනේ. එතකොට ඔය දැන් ඉන්න නිවසෙත් ඔබතුමියලා ඊසාන දිශාවේ මොන වගේ දෙයක්ද තියෙන්නේ? දැන් මේ උයන පිහන දැන් ඒ කියන්නේ ඒක පරණ කෑල්ලක් පරණ ගේක ඒක මේකට සම්බන්ධ නැහැ හැබැයි. කොයි දිශාවෙන්ද ඔබතුමියලා මේ ඊසාන දිශාවේ මොන වගේ දේවල්ද තියෙන්නේ? ඊසාන දිශාවේ තමයි දැනට උයන්නේ මහත්තයා. ඒක තමයි දැනටත් ඔබතුමියලගේ යම් කිසි අවාසියක් වෙලා තියෙන ඉතින් අලුත් ඇඳපු සැලසුමේ ඊසාන දිශාවේ මුළු තැන්ගේ යොදා ගැනීම නම් එතරම් යහපත් වෙන්නේ නැහැ. ඒ තුල අපි හැමදාම කතා කරන දෙයක් සගා ඒක වාසනාව කියන දේ සංගවෙන දෙයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම වයඹ හෝ ගිනිකොන දිශාවන්ට මුළු තැන්ගේ තබා ගන්න. ඒ වගේම ප්‍රධාන නිදන කාමරය දකුණෙන් නැගිනිර පැත්තට නැත්නම් අපි කියන්නේ නිරිත ගිනිකොන දිශාවට ගෙනෙන්න එපා. ඒ ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවට සකස් කරගෙන කොහොම වුණත් මේ සැලසුමේ වර්ගඵලය පිළිබඳව ඔබතුමියට තව පාරක් හිතන්න සිද්ධ වෙනවා සගා. අනිවාර්යයෙන්ම කාගෙන් හෝ උපදෙස් ලැබලා මේ සැලසුම නිවැරදිව කර ගැනීම ඉතාමත් වැදගත්. ඔව් සෑම දවසකම අපි ඊශාන දිශාවේ වැදගත්කම පිළිබඳව ඔබව දැනුවත් කරනවා. මොකද ඊශාන දිශාව තමයි ඔබට විශ්ව ශක්තියින් ගලාගෙන එන දිශාව. ඔබේ නිවසේ සාර්ථකත්වය බොහෝ දුරට තීරණය වෙන දිශාව. ඒ නිසා ඒ දිශාව පරිස්සම් කරගන්න. ඒ දිශාවේ යම්කිසි ස්ථානගත කිරීමක් කරන්න කලින් ඔබ දෙතුන් දිනකින් අහන්න, දැනුම තියෙන කෙනෙක්ගෙන් අහන්න, නැත්නම් hirutv.lk ගිහිල්ලා අපේ විඳිනි උදෑසන බදා දවසේ වැඩසටහන මුලින්ම බලන්න ඔබට වැදගත්කම තේරෙයි කියලා මතක් කරන ගම කෙටි විරාමයකට ගිහිල්ලා වෙලා නැවසරක් කමු. හිරු ටීවී බලන ඔබට වාසනාවන්ත අවස්ථාවක් ලැබෙනවා. ඔන්න ඔබේ නිවසට ඇවිල්ලා ඉවරලා වාස්තු පරීක්ෂාවක් කරන්න නිශාන්ත මහත්මයා ඇතුළු කණ්ඩායමක් ඔබේ නිවසට ලංකාවේ කොහේ හිටියත් එන්න සූදානමින් ඉන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන මේක අංග සම්පූර්ණ සර්ව සම්පූර්ණ වාස්තු පරීක්ෂාවක් වෙනවා. ඔබ හිතන්න පුළුවන් වාස්තු පරීක්ෂාවකදී
ඔබේගේ කඩන්ඩුවේ වහල වෙනස් කරන්න ඒ කිසි දෙයක් නෑ. නිශ්චිත පරීක්ෂාවෙන් පස්සේ ඔබට සුළු ප්‍රතිකාරම තමයි නිශාන්ත මහත්මයා ලබා දෙන්නේ. ඒ හරහා ඔබේ ජීවිතේ වෙනස බලන්න අපිට වෙනසක් වුණාට පස්සේ කතා කරන්න කියලා මතක් කරනවා. ඔබ අපිට අපේ ලිපිණයට එවන්න සිද්ධ වෙනවා. ඔබට ඔබේ නිවසේ ප්ලෑන් එක, ඊට අමතරව ඔබේ උපන් දිනය, උපන් වේලාව, ඔබේ දුරකථන අංකය හැකියාවක් තියෙනවා නම් ඔබේ නිවස ඉදිරිපස පින්තූරයක් අපිට එවන්න. හිරු ටීවී බදාදා වින්දනීය උදෑසන 37 මහල නැගෙනහිර කුණුල ලෝකවෙන්ද මධ්‍යස්ථානයේ කොළඹ කියන ලිපිණයට. නිසාද මහත්තයා, දැන් අපි කතා කරා අසුභ කෝණ චක්‍රය පිළිබඳව. ඊට අමතරව සමහර අවස්ථාවල යම්කිසි කෙනෙකුට අපිට සැලස්මක් එවද්දී හිතෙන්න පුළුවන් මේ සැලස්ම මම හිතලා ඇඳගත්ත සැලස්මක් නේද, මම කියපු සැලස්ම නේද මේ සැලසුම්කරුවා නිර්මාණය කරේ. අන්න එතනදී අපිට කියන්න සැලස්මක් නිර්මාණය වෙන්න ඕනේ කාගේ අභිමතය පරිදිද? මේ මැසකද ඇත්තටම ඔබතුමා නිවසක් ඉදි කරනවා නම් ඔබතුමා තමයි ඒ නිවසේ මූලින්ම හීනියක් දකින්නේ. මේ මගේ නිවස මෙන්න මේ වගේ තිබිය යුතුයි කියලා. එතකොට ඒක තමයි අපි ගිහිල්ලා නිර්මාණකරුවෙකුට දෙන්නේ. එතකොට නිර්මාණකරුවෙකුට දෙද්දී තව දේවල් හිතන්න තියෙන එකක් තමයි අපට මේ නිවස ඉදිකිරීම සඳහා යොදන්න පුළුවන් මූල්‍ය පිරිවැය කොයි වගේද? එතකොට අපි මේ නිවස ඉදිකරන ප්‍රදේශය කොයි වගේද? සමහර ලාට සමහර උදවිය දැන් නුවර එළියට ගැලපෙන නිවසක් සගා අපිට මේ මේ රස්නේ අධික ප්‍රදේශයක ඉදි කරන්න බෑ. එතකොට අපිට අන්න මේ දේවල් පරිසරයට ගැලපෙන විදිය කොහොමද? ඒ වගේම තමයි නිර්මාණකරුවෙකුගේ තියෙන්න ඕන දැන් පසුගිය ඉස්සල්ලා ආපු දුරකථන ඇමතුමෙන් දැක්ක නේද ඊසාන දිශාවට මුළුතැන්ගේ නිර්මාණය කළ දුනම ඒ ගැන කතා කරාම බැන වැදුනයි කියලා කිව්වා. ඉතින් නිර්මාණකරුව පවා පොඩ්ඩක් තමන් මේ තමන්ගේ නිර්මාණය තුළ දෙන්නේ තව කෙනෙකුට ජීවත් වෙන්න හදන නිවසක්. එතකොට මේ නිවස සාර්ථක වුණොත් තමයි තමන්ගේ ව්‍යාපාර කටයුතු එතන තමන්ගේ නිර්මාණය අගය කිරීමක් බවට පත් වෙන්නේ. ඒ නිසා අන්නේ එවැනි අසුභ දිශා පිළිබඳවත් අඩු ගානේ දිශාශෝධනය පිළිබඳවත් අවබෝධයෙන් යුතු ඒ කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි තමන්ගේ අභිමතය පරිදි නිර්මාණය කරන්න දෙනවට වඩා ඒ නිර්මාණ ශිල්පියාගේ දැනුමටත් සවන් දෙන්න පුළුවන් වුණොත් වාස්තු විද්‍යාඥයෙකු උපදෙස් අරගෙන මේ නිර්මාණය කරගත්තොත් එහෙනම් මම හිතනවා කවදාවත් චරදරයක් බාධකයක් නැතුව තමන්ට වාසනාවන්ත ලෙස වාසය කරන්න ලැබෙනවා කියන එක තමයි. අපිට සැලස්මක් කියවලා තිනවා සුබද්‍ර මහත්මිය දෙල්ගොඩෙන් නිශාන්ත මහත්මයා දත්තතික ඇතුළත් කරගන්න 1980 11 වෙනි මාසේ 10 වෙනිදා උපන් දිනය උදෑසන 5:23ට තමයි උපන් වේලාව අපිට ලැබිලා තියෙන්නේ. නිවසේ වර්ගඵලය වර්ගඩි 928යි. මේක සඳහන් කරලා තියෙනවා නිශාන්ත මහත්මයා ප්‍රධාන උළුවස්ස නැගෙනහිරට හා පිටවීමේ උළුවස්ස දකුණට තියෙනවා කියලා. බලන්නවා. ඔකේ උතුරු දිශාවලින් විශේෂ සාධාරණක් තියෙනවා. ඔව් සකා මේකේ මේ ඇත්තටම දරුවන්ගේ කාමරටකේ ඊසාන දිශාවට ඒ වගේ මුළුතැන්ගේ ගිනිකොනට මාස්ටර් බෙඩ්රූම් එක නිරිතට අරගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රධාන දොරටුව පිහිටලා තියෙන නැගෙනහිරට. හැබැයි අනේ දොරටුවේ පුංචි අසුභකාරී තත්ත්වයක් එකක් මතු වෙන එකක් තමයි මේ වැරැන්ඩහයක කණුවක් ඇවිල්ලා තියෙනවා හරියටම දොරටුව කෙලින් අපිට දකින්න ලැබෙනවා. එහෙමයි. ඒතර මේ දොරටුව කෙලින් එළියට බහිනකොට අනිවාර්යයෙන්ම ඔන ස්තම්භ දෝෂයක් මතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රධාන උළුවස්ස නැගෙනහිරටත් පිටිපස්සේ උළුවස්ස දකුණටත් පිහිටලා තියෙනවා. මුළුතැන්ගේ ගිනිකොනේ තියෙන බව ඇත්ත. නමුත් මේ නන්ද කියන වර්ගයට තමයි මේ පිටවීමේ දොරටු ටික වැටෙන්නේ. මේක මේ නිවසේ වාසය කරන ගෘහ ප්‍රතිනියට සෞඛ්‍ය පීඩා ඇති කරන්න පුළුවන්. ඒ නිසා හැකියාවක් තිබේ නම් තව එක උළුවස්සක් බස්නාහිරට තියාගන්න පුළුවන් නම් මේ දුර්වලතාවය යනවා. එහෙම නැත්නම් උතුරු දිශාවට තියන්න පුළුවන් නම් මේ දුර්වලතාවය යනවා. මනෝරාමා වර්ගයේ හෝ දනද වර්ගයට වැටෙනවා නම් කෙසේ වුවත් මේ ප්‍රධාන උළුවස්ස පිහිටීමේදී මේ වැරැන්ඩ එකේ තියෙන කණු පිළිබඳව අවධානය යොමු කරගත්තොත් ඉතාමත් යහපත් වෙනවා. කොහොම වුණත් දිශාශෝධනය අතින් ගත්තත් එහෙම ඉතාමත් යහපත්. මේ නැගෙනහිර දිශාවෙන් වැඩිපුර ජනේල සහ බස්නාහිර දිශාව මම හිතන්නේ බ්ලයින්ඩ් රෝල් කරලා තියෙන්නේ. ඒ තත්ත්වය ගත්තත් එහෙම ඉතාමත් හොඳයි. ඊසාන දිශාව එල් හැඩයක් නොගැනීම නිසාවෙන් මම හිතන මේ ගෙදර මේ පුංචි අඩුපාඩු දෙක සකස් කරගත්තොත් සගා ඉතාමත් වාසනාවන්තයි කියලා. දෙල්ගොඩ සුබද්‍ර මහත්තයට ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. දැන් අපි කතා කරේ කෝණ මාසය පිළිබඳ නිසා. දැන් හිරුගෙන් පෘථිවියට බලපාන ආකාරය මේ ඍජු බලපෑම මොකද්ද? අපි මේ පිළිබඳව කතා කරමු. ඕසක දැන් මම දෙවෙනි රූප සටහන තුලින් හැඳින්වුවේ ඒක. දැන් මේ සූර්යයා උත්තරාර්ධ ගෝලයේ සහ දක්ෂිණාර්ධ ගෝලයේ අතර තමයි මේ ගමන් කිරීම කරන්නේ. ඒ අතරතුර අපි අධ්‍යාපන ලැබන කාලේ මතක තියෙන ගත්ත කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය මේ දෙක අතර තියෙන නිරක්ෂය නැත්නම් අපි කියන්නේ සමකය. ඒතර මෙන්න මේ සූර්යයා මුදුන් වෙනකොට ජුනි මාසයේ 21 වෙනිදා සූර්යයා මුදුන් වෙනවා මේ කර්කටක නිවර්තනය තුල. ඒ වගේම තමයි මාර්තු මාසෙයි අපි මේ කතා කරන සැප්තැම්බර් මාසෙයි සූර්යයා මාර්තු 21ත් සැප්තැම්බර් 23ත් කන්‍යා කෝණයේදී හිරු මුදුන් වෙනවා මේ සමකයට ආසන්න. ඒ වගේම තමයි දෙසැම්බර් මාසෙදී දෙසැම්බර් 15 සහ ජනවාරි 15 අතර තියෙන කෝණයේදී
හිරු මුදුනේන දනුකෝණේදී ඒක දක්ෂිණාර්ධ ගෝලයේදී තමයි වෙන්නේ. ඒ වගේම ಭಾರತීය සහ අපි කියන්නේ සායන සහ නිර්යන කියලා වෙනම මේ සූර්යයා ගමන අනුව ಭಾರತ ජ්‍යොතිෂය සහ ඒ වගේම මේ බටහිර ජ්‍යොතිෂය තුළ යම් යම් වෙනස් කිරීම් තියෙනවා. ඒවා අපිට අපේ ජ්‍යොතිෂයට අනුව ගැබ්බෙච්ච දේවල්. නමුත් මේ කෝණ හතර විශේෂයෙන් මේ උත්තරාර්ධ ගෝලයේදී කර්කටක නිවර්තනයේදී නිරක්ෂයේදී මකර නිවර්තනයේදී සහ දක්ෂිණාර්ධ ගෝලයේදී තමයි මෙන්න මේ කොටස් හතරේදී හිර මුදුන් වීම අපි හඳුන්වනවා අනිවාර්යයෙන් මෙන්න මේ කෝණ මාස හතර කියන නිසා මේ හිරුගේ දැඩි අහිතකර කිරණ ලැබෙන කාලවල අර සුබ කටයුතු නොකරන්න කියන එක තමයි ජ්‍යොතිර්විද්‍යාව තුළ සහ වාස්තු විද්‍යානුකූලව අපට දෙන්න පුළුවන් උපදෙස. ඔව් දුරකථනයේ තවත් කෙනෙක් ඉන්නවා රම්බන් මහත්මයා ආයුබෝවන්. ආයුබෝවන් මහත්මයා මේ ඔබතුමායි ගම්පලාත කියන්න අපිට. මම අහුරංගෙද මහත්මයා. හරි උපන් දිනයයි උපන් වේලාවයි කියන්නකෝ. මගේ උපන් වර්ෂ 1980. 1980. ජනවාරි 17 වෙනි. ජනවාරි 17 උපන් වේලාව 6යි කාලෙ. උදෑසනද? ඔව් උදෑසන හවස. හවස 6යි 15. පස්වරු 6යි 15. අපිට නිවසේ දිගපල්ලත් කියන්නේ. මහත්තයා දිග 31යි අඟල් 4යි. අඩි 31යි අඟල් 4යි පළල. පළල 25යි අඟල් 5යි. 25යි අඟල් 5යි. දුරකට රැඳි සිටින. ඔබතුමා දිශා පිළිබඳ යම් අවබෝධයක් තියෙනව නේද නිවසේ? ඔව් මහත්තයා මම මේ දැන් කතා කරකම නැද මේ සති 4ක් 5ම මේ තනියම කළ මේවා කළා තමයි සම්බන්ධ කරගන්න බැලවල බැරුණාද මේ හිරුවෙකට දාද්ද තමයි සම්බන්ධ වෙන්න ලැබුණේ පළවෙනි දවසේ. ඔව්. ඉතින් මම මේ වැඩසටහනට වගේම මේ වැඩසටහන කරන මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. මොකද අපි වගේ අසරණ මිනිස්සු ගැන දැකලා මම මේ වැඩසටහන පැහැදිලා තමයි දැන් 6-7 තව ගන්න try කරේ. ඔව් බොහොම ස්තුතියි ඔබතුමා කතා කරාට මේ ඕනම කෙනෙකුට අවස්ථාවක් දෙන උත්සාහ කරන ලංකා පුරා දුරකථන ඇමතුම් අපිට එනවා. ඒ අයට අපි අනිවාර්යෙන් අවස්ථාව ලබා දෙනවා. නිශාන් මහත්ම රම්බණ්ඩ මහත්මයා මේ නිවසේ පදිංචි වෙලා ඉන්න නිවසක්ද? ඔව් මහත්ම. ඔද මේ gedara අය 8ක් වැය 9ක් හැටියටත් ඒ වගේම අංශක සහ ආයුෂ කියන පොරොන්දම් වල දුර්වලතාවයක් තියෙනවා. මේ තුලදී මම දකින්නේ ඔබතුමාගේ ආර්ථික පැත්තේ පරිහානියට වඩා මේ gedara ඉන්න අයගේ සෞඛ්‍ය පැත්තේ පරිහානිය තමයි තියෙන්නේ. එතකොට ඒ තුල ඔබතුමා නම් මේ gedara ගෘහමූලිකය හැටියට කටයුතු කරන්නේ අනිවාර්යයෙන්ම ඔබතුමාගේ සෞඛ්‍ය පැත්ත මේ වෙනකොට පිරිහිලා තියෙන්න ඕන. කොහොමද ඔබතුමාගේ සෞඛ්‍ය පැත්ත? පිරිහිලා දින මාත් දැන් මාසේ කාමරකට වැඩි ඒ මේ අතනේ පැක් ඇදලා දැන් ඒකට බෙහෙත් කිව්වට ලෙඩ අහු වෙන්නේ නැත්තරට ඇවිල්ලා තියෙන කොන්දේ අමාරුයි දැන් අර මේ අතනේ ගොඩක් අමාරුයි තමයි ඉන්නේ. ඔව් මේ අස්තිවල වගේම විශේෂයෙන්ම ඔබතුමා පරිස්සම් විය යුතුයි මුත්‍රා මාර්ග ඒ වගේම අපි කියන්නේ කිඩ්නිස් වලට තමයි විශේෂයෙන් තදබල බලපෑම් ඇති කරන්නේ. ඔය කොන්දේ අමාරුවට අමතරව මොන වගේ අසුභකාරී තත්ත්වයන්ද ඔබතුමාට තියෙන්නේ? අමාරුයි මේ මුත්‍රා අමාරු එහෙම තියෙනවා මහත්තයා දැන් මුත්‍රා අමාරු තමයි වැඩිපුර වේග ගන්න කොන්දේ අමාරු හැදුනාට පස්සේ මුත්‍රා අමාරු තමයි බලපෑ. ඔව් මට පොඩ්ඩක් කියන්න මන්ද අපි ගිය සතියේදී වැඩසටහනදී කතා කරා මතකද සගා ස්කෑන් වලට හවුන වෙන එක්ස්රේ වලට හවුන වෙන මේ දුර්වලතාවය දෙන්න පුළුවන් ඔබතුමාගේ නිවසේ මැද හරියට මැද තියෙන තැන එක්කෝ වැසිකිළියකට එහෙම නැත්තම් මොනෝhari යම් කිසි අසුභ තැනකට හසු වෙන ආකාරයක් තියෙනවා එක්කෝ කණුවක් කොහොම පිටරලා දිනවද නිවස මැද හරියටම නිවස මැද කියන්නේ මේ නිවස මැද පිටිය බැලලා දිනවා මත එතන තියෙනවා ලෙවල් බෝක් කොට කියන්නේ බෝක් කොට වගේ ලා හරියට මැද්ද ඒකයි තියෙන්නේ ඔන්න ඔතන තමයි ඔබතුමාගේ අසුභකාරී තත්වය පිටරලා තියෙන්නේ ඒ වගේම තමයි වර්ගාඩි 11ත් 14ත් අතර පුංචි දුර ප්‍රමාණයක තමයි ඔබතුමාගේ මේ ගෙදර මේ වර්ගඵලයේ යම් දුර්වලතාවයක් තියෙන්නේ කෙසේ වුවත් මේ ඔබතුමාට අනිවාර්යයෙන්ම වාස්තු විද්‍යාඥයෙකු උපදෙස් පතන්න සිද්ධ වෙවි ඔබතුමාගේ ප්‍රදේශයේ සිටින කෙනෙකුට ඉක්මනට උපදෙස් පතන්න මොකද මේ ආර්ථික පැත්තට වඩා ඔබතුමාට ආර්ථිකේ සොයා ගන්න යන තියෙන කායික ශක්තිය දුර්වල වෙන රෝග පීඩා වලට ලක්වීම ඊට කලින් ඔබතුමාට පමණක් නෙමෙයි මේ ගෙදර ඉන්න වාසය කරන සෑම දෙනාගේම සෞඛ්‍ය පැත්ත පිළිබඳව සැලකිලිමත් වෙන්න වෙන ඔබතුමාට ඒ වගේ ඔබතුමා කරන රැකී ආරක්ෂා කොයි වගේද අපි ගොවිතැන් කරන්නේ මහත්තයා ගොවිතැන් කරන්නේ එතකොට දුව ආදරුවන් සිටිනවද පුතාලා 3 දෙනෙක් ඉන්නේ කොහමද පුංචි දරුවන්ගේ උනා සෞඛ්‍ය තත්ත්වය ලොකුම පුතා නෑ ලොකුම පුතා මහනෙලා ඉන්නේ දෙවෙනි පුතා මේ ඉතත් රතනීපයි එයාට බේත් ගන්නවා සෑයන මොදලක් යනවා මාසෙකට මොකද සෙමට කියලා බේත් ගන්නේ තාම සෙම වඩුවක් නෑ චූටු මහත්තයා විතරයි චුට්ටක් හොඳට ඉන්නේ අනිත් නෝනටත් රතනීපයි ඒක තමයි ඔබතුමා අනිවාර්යයෙන් මෙන්න මේ මධ්‍ය ලක්ෂයේ අසුභකාරී තත්ත්වයක් තමයි සගා තියෙන්නේ ඉක්මන් කළ මේ වර්ගඩි 14ක් කියන ඉතාම සුළු ප්‍රමාණයක් මෙන්න මේ ටික සකස් කරගත්තොත් ඔබතුමාගේ නිරෝගී භාවය වගේම නිවසේ දියුණුව පහසුවෙන් අත්කර ගන්න පුළුවන් සත්. ඔව් නිවසේ මධ්‍ය ලක්ෂ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම පිළිබඳ අපි පසුගිය සතියේ සාකච්ඡා කරා කොන්ක්‍රීට් කණුවක් වැසිකිළියක් ඊට අමතරව පඩි පෙළක් ඊට අමතරව බ්‍රහ්මපාදයේ පිහිටීමක් මේ දේවල් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔබට සොයාගත නොහැකි සෞඛ්‍ය අසනීප තත්ත්වයන් අසාධ්‍ය වෙන තත්ත්වයන් ඇති වෙනවා කියලා අපි මතක් කරා කෙටි විරාමයකට ගිහිල්ලා වෙලා නැවතරයි කමු.
ග්‍රාමීය නර්තුව වින්දනී උදෑසන වාස්තු විද්‍යා වැඩසටහනත් එක්කයි ඔබ රැඳිසින්නේ නැවසරක් අපිත් එක්ක මේ වෙලාවේ දුරකථනයේ සම්බන්ධලා ඉන්න මීගමුවේ ජයනි මහත්මිය අයිබෝවන් අයිබෝවන් අපිට කියන්නකෝ ගෘහමූලිකයාගේ උපන්දිනය උපන් වෙලාවයි ඔව් 1950 1950 7 වෙනි මාසේ 18 උපන් වෙලාව උදේ පාන්දර 7යි මේ 5යි 30ට පාන්දර 5යි 30ට නිවසේ දිගපළලත් කියන්නේ ජයනි මහත්මිය අඩි 50යි අඟල් 7යි පළල පළල 25යි අඟල් 9යි අඩි 25යි අඟල් 9යි දුරකතනේ ඉන්න ඔබතුමිය හා හොඳයි ජයනි මහත්මිය මේ නිවස කොටස් දෙකකට ඉදි කරපු ආකාරයද තියෙන ඔබතුමිය ඔව් මහත්මිය මේ ඉස්සෙල්ලා එතන පරණ ගේ තිබුණේ ඒක කඩලා ඉවර වෙලා ඒක හදලා ඊට පස්සේ තමයි කුස්සිය ගත්තේ ඔතන කුස්සිය ගත්තේ කොයි දිශාවටද? බටහිර පැත්ත. බටහිර පැත්තට. ඒතොර ඒ කුස්සිය ගැනීම තුළ ඔබතුමියගේ නිවසේ ඊසාණයෙන් හෝ නිරිත දිශාවෙන් එල් හැඩයක් තියෙන ආකාරයක් තියෙනවද? එල් හැඩයක් නෑ මහත්තයා. ඔව් මොකද මේ නිවසේ විශ්ව ශක්තියෙන් ගලාගෙන යන ආකාරයේ දුර්වලතාවයක් තමයි ජයනිමි සැති කළා තියෙන්නේ. අයවැය පොරොන්දන් අතර සුභකාරී තත්වයන් තිබුණාට යෝනි ඒ වගේම නැකත් අංශක තිති සහ ආයුෂ කියන පොරොන්දන් වල දුර්වලතාවයන් තියෙනවා. එතකොට මේ නිවසේ ඉන්න නිවසියන්ගේ අනාගත කටයුතු වලට අනපේක්ෂිත වූ කරදර බාධා තමයි ගෙන දෙන්නේ. මොකද වර්ග අඩි 22ත් 27ත් අතර ප්‍රමාණයක දුර්වලතාවයක් තමයි මේ නිවස තුළ ලැබෙන්න තියෙන ශක්තියින් හිණ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔබතුමිය බලන්න තමන්ගේ නැගෙනහිර පැත්තේ බීත්ති ඉඳලා මායිමල තියෙන දුර ප්‍රමාණයට වඩා බස්නාහිර පැත්තේ තියෙන ඉඩකඩ ප්‍රමාණය වැඩි නම් මේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දකුණු පැත්තේ තියෙන ඉඩකඩ ප්‍රමාණය වැඩි නම් උතුරු පැත්තට වඩා මෙන්න මෙවැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතන මේ ඉඩම සහ නිවස පිහිටීම අතර වැඩිපුර ඉඩකඩ තියෙන කොයි දිශාවන්ටද? බස්නාහිර පැත්තේ. බස්නාහිර පැත්තේ ඉඩකඩ වැඩි ප්‍රමාණය නිසා තමයි මෙන්න මෙවැනි කාර්යයන් නෙදෙන්නේ. ඊට අමතරව සෙනසුරුගේ බලපෑම තමයි බස්නාහිර පැත්තට තිබෙන්නේ. ඒ නිසා ඔබතුමිය විශේෂ නැගිනහිර පැත්තේ තියෙන ඉඩකඩ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් බස්නාහිර පැත්තට තියාගන්න අඩු වශයෙන් අත්තිවාරම ගල් වැටියක් වැනි දෙයක් සම්බන්ධ කරලා මෙවැනි තත්ත්වයේ හදාගන්න මේ වර්ග අඩි ප්‍රමාණය පවා නිවැරදි කරගත්තොත් ඔබතුමියලට වාසනාවන්ත නිවසක උරුමකරුවන් හැටියට කටයුතු කරන්න පුළුවන් සල්. ඔව් ඔබට මතක් කරන්න ඕන මේ ඔබේ නිවස පරීක්ෂා කරගන්න ඕන අවස්ථාවක් තියෙනවා. ඒ පරීක්ෂාව ඔබ හිතන්න පුළුවන් සාමාන්‍ය පරීක්ෂාවක් කියලා නැහැ. ඔබේ නිවසේට ඇතුල් වීමේ සිට ඔබේ ගෙදර ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීම, දිශාශෝධනය, ඊට අමතරව සෙවණැලි දෝෂ, තමන්ගේ ගෙදර වහල, තමන්ට ඔලුව කැක්කුම් තියෙනවා නම් ඒවට හේතු වන කාරණා මේ සියලු දේවල් පරිපූර්ණ පරීක්ෂාවක් කරන්න පරීක්ෂණ කණ්ඩායමක් එනවා නිශාන්ත මහත්මයාත් සමග. ඒ විශ්වාසය ඔබට දෙන ගාම ඔබට තියෙන්නේ ඔබේ නිවසේ දිගපළල ඒ සියලු දේවල් ඇතුළත් සැලැස්ම එවන්න අපිට. ගෘහමූලිකයා උපන්දිනය උපන් වෙලාව එවන්න, ඔබේ දුරකථනය එවන්න, ඊට අමතරව ඔබේ නිවසේ ඉදිරිපස පින්තූරයක් අපිට එවන්න. හිරු ටීවී බදාදා වින්දනී උදෑසන 37 මහල නැගෙනහිර කුළුණ ලෝකවලඳ මධ්‍යස්ථානයේ කොළඹ කියන ලිපිනේට. නිසා මහත්මයා මේ ඔබගෙන් අවසාන වශයෙන් මම අහන ප්‍රශ්නේ තමයි අපි තර්කානුකූලව හිතන විවිධ ආයතන විවිධ මත තියෙන්න පුළුවන්. සමහරව කියනවා අපිට සල්ලි තියෙනවා. මොන වාස්තුද අපිට සල්ලි තියෙන හින්දා අපිට ප්‍රශ්න අවම කරගන්න පුළුවන්. දැන් එහෙම අදහස් වලට එන අයට වාස්තු ගැටලු ඇති වෙන අවස්ථා මොනවාද? ඒවනම් සගායිතින් මම සෑහෙන අත්දැකීම් වලින් දැකලා තියෙන දේවල් විශේෂයෙන්ම මම කිව්ව එකයි කලබලයට දුරදිග නොසිතා කරනු ලබන අය නිසංසලේ පාඩුවේ දුක් විඳින අවස්ථාවන් අපි අනන්තවත් දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කෝණ මාස මොකටද මේ කෝණ සල්ලි తీරන ඕන දවසක ගෙවල් හදන්න පුළුවන් නේද කියලා ඉල්ල සිතාගෙන කටයුතු කරන උදවිය අපිට දැන් මේ කතා බහ කරද්දී වුණත් සමහර උදවියගේ ආරම්භක දෝෂ ඇති. ඒතර අපි නිවසක් හදුවේ කවදද කියලා අපි කවදාවත් අහලා නැති නිසා මම හිතන්නේ මේ දේවල් වල එකතුවක් අවසාන වශයෙන් Taman විතරක් නෙමෙයි මේ ගෙදර ඉන්න සෑම දෙනාම එකතු වෙලා දුක් විඳින අවස්ථාවන් අපි අනන්තවත් දැකලා තියෙනවා. ඒ නිසා මේ විශ්වයට අභියෝග කරන කෙනෙක් විශ්වයට විශ්වය පාගගෙන නැගිටින්න හදන කෙනෙකුට වැඩි ඈතක ගමන් බිමන් යෙදෙන්න අපහසුයි. මේ විශ්වය කියන්නේ බොහොම අහිංසක දෙයක්. ඒ අහිංසක විශ්ව ශක්තියට අපි අභියෝග නොකොට ඒ විශ්ව ශක්තිය සමග සමගාමීව ගමන් කරන්න හිතාගත්තොත් Taman විතරක් නෙමෙයි Tamanගේ අනාගත පරපුර පවා වාසනාවන්ත කරගන්න පුළුවන් සල්.
ඔව් අද දවසේ වැඩසටහනෙන් සමුගෙන යන්නේ ඔබට බලාපොරොත්තු වදීලා අපි පොරොන්දු වන විදිහටම ඔබේ නිවසට එන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම ඔබට මම සඳහන් කරපු ලිපිණයට ඒ දත්තයන් එවන්න කියලා මතක් කරන ගාම අද දවසේ වැඩසටහන අවසන් කරන ගාම මේ කාරණා අපි තවත් දවසක් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත පෙරේරා මහත්මයාගේ වටිනා කාලයද අපි සමග ගත කළාට බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන් කියලා සමුදෙනවා. ආයුබෝවන් සර්. හිරු ටීවී සමගින් රැඳී සිටින්න කියන ආරාධනාවෙන් කෙටි විරාමයකට යන්න හදන්නේ. ආයුබෝවන් සුබ උදෑසනක්. ඔබව වඩා සුන්දර වෙන දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අද තාරම්භ කරන සූදානමින් ඉන්නේ ඔබේ රුව රැක ගන්න රහස් හෙළිදරව් කරන විශේෂාංගයේ සුරූපී විශේෂාංගයේ. අද සුරූපී විශේෂාංගයෙන් අපි කතා කරන සූදානමින් ඉන්නේ සුපුරුදු පරිදි ඔබේ රූපේ ලස්සන කරගන්නේ කොහොමද, ඔබේ සම රැකගන්නේ කොහොමද කියන මේ ආදී කාරණා ගැන. මේ ගැන කතා කරන්න අදත් අපිත් එක්ක මැදිරියට එකතු වෙනවා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී නිලෝකා කොඩිකාර මහත්මිය. ආයුබෝවන් නිලෝකා, සුබදාසන. ආයුබෝවන් සුබදාසන. නිලෝකා, සුන්දරත්වය ගැන කතා කරද්දී විශේෂයෙන්ම කාන්තාවකට තමන්ගේ සුන්දරත්වයේ ආභරණයක් ඒ තරම්ම වැදගත්. ඒ නිසා අපි කතා කරමු කාන්තාවක් රුව රැක ගැනීම වැදගත් වෙන්නේ ඇයි කියලා. මම ඇත්තටම කාන්තාවක් ගැන කතා කරාම කාන්තාවන්ගේ රූපය ගැන කතා නොකරමු බෑ. අපි ඈත අතීතයේ ඉඳලා ගත්තාම අපි දන්නවා කාන්තාව ගැන මොන වගේ කවිරියල් තියෙනවද, ඒ වගේම කාන්තාවගේ රූපේ මොන විදිහද වටනා කරන්නේ. ඉතින් අපි ගොඩක් දියරි වලට සමාන කරනවා. ඉතින් කාන්තාවගේ රූපේ කාන්තාවකට ආභරණයක් ඇත්තටම. ඒත් එක්කම අපි දන්නවා අපේ පෞරුෂත්වයේ රඳාපවතින නම් අපි හැම වෙලේම අපි හිස කෙස, ඒ වගේම අපේ සම, ඒ වගේම අපේ නියපොතු, මේ හැම දෙයක් ගැනම අපි සැලකිල්ලෙන් අපි දක්කනවා නම් අනිවාර්යයෙන්ම අපිට පුළුවන් අපේ රූපය අපිට ආභරණයක් කරගන්න. මොකද ආභරණයක් කිව්වට ඒක අපි ලස්සන්ට නිසියාකාරව පේන්නේ නැත්තම්, සුන්දරත්වයෙන් පේන්නේ නැත්තම් ඒක කාන්තාවකට අවලස්සනක්. ඉතින් අපේ කාන්තාව ගොඩක් දන්නේ සමට ගැළපෙන නිෂ්පාදන වර්ග තෝරගන්න. එතකොට තමන්ට ගැළපෙන විදිහට අඳින්නේ කොහොමද, ඒත් එක්කම කොණ්ඩේ කොහොමද සකස් කරගන්නේ තමන්ගේ මූණට. ඉතින් මේ හැම දෙයක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කාන්තාවගේ සුන්දරත්වය ගැන කතා කරනකොට. ඔව්, ඒ සුන්දරත්වය ගැන කතා කරද්දී නිලෝක අපි අපි තව කතා කර යුතු කාරණාවක් තමයි මේ රුව රැක ගන්න අපි යොදා ගන්න මේ විවිධ නිෂ්පාදන වර්ගවල අන්තර්ගතයන් පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මේ වෙළඳ පොලේ හුඟක් නිෂ්පාදන තියෙනවා විවිධ වෙළඳ නාමයන් යටතේ. අපි කොහොමද හොඳ නිෂ්පාදනයක් තෝරගන්නේ? ඒ ගැන අපි කියලා දෙමු. ඔව්, විශේෂයෙන්ම අපි නැචුරිත් එක්ක අද මේ කතා කරන මේ කතාබහේදී නැචුරි ගැන කතා නොකරම බෑ. මොකද නැචුරි කියන්නේ අවුරුදු 16ක සාඩම්බර ඉතිහාසයක් තියෙන නිෂ්පාදන පෙරක්. ඉතින් මේ තාක් දුරට මේ ඉතිහාසයත් එක්ක අපි ඇවිල්ලා දෙන නැචුරි නිෂ්පාදන තියෙන ගුණාත්මකභාවය. මේ ගුණාත්මකභාවය අපි තෝරගන්නේ අපි දන්නවා අපි කාලයේ කෘතිමේ දිනයක් තියෙන නිෂ්පාදනයක. ඒත් එක්කම නිෂ්පාදන තත්ත්වයේ සහතික ලත්යක් වෙන්න ඕන නිෂ්පාදනයේ. ඒත්ක මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස්, ඒ කියන්නේ නිෂ්පාදනයට අපි ප්‍රයෝගී කරගන්න නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන ද්‍රව්‍ය ගැන අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. සමහර නිෂ්පාදනවල අපි දැක තිනවා ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා නැහැ. නැහැ, මොකද මේක නිෂ්පාදනය කරලා තියෙන කියන එක අපි මෙන්ෂන් කරලා නැහැ. ඉතින් නමුත් නැචුරල් නිෂ්පාදනවල තියෙන විශේෂත්වය වෙන්නේ සමට ගැළපෙන විදිහ සමානව තෝරගෙන සමට සුදුසුම් වෙන විදිහට සකස් කරගත්ත ඉන්ග්‍රීඩියන්ස් වර්ග තමයි අපි නැචුරල් නිෂ්පාදනයේ තෝරගන්න තියෙන්නේ. අපි විශේෂයෙන්ම මේ දේවල් නැති වුණොත් නිෂ්පාදන හොඳ තත්යක තියෙනවා කියලා අපිට කියන්න බෑ. ඒත් එක්කම අපි බලන්න ඕනේ කොපමණ කාලයක් වෙළඳ පොලේ මේ නිෂ්පාදනය වැජපුණාද කියන එක. ඉතින් මේකත් විශේෂිත කාරණයක් කරනවා. ඉතින් නැචුරි ගැන මම මෙච්චර සාඩම්බරෙන් කතා කරන්නේ අවුරුදු 16ක් වගේ ඉතිහාසයක් අපිට තියෙන නිසා, පාවිච්චි කරේ කට්ටිය මේක තියෙන ප්‍රතිඵල හැමෝම දන්න නිසාත්. ඒත් එක්කම මේක දැන් වැඩි දියුණු කරලා අපි අලුත් නිෂ්පාදන පෙරක් අද මේ වෙනකොට හඳුන්වා දීලා තියෙනවා. ඒක රාත්‍රි පෝෂණ සත්කාරයක්, ඒ වගේම ෆේස් වොෂ් වර්ග, ඒ වගේම බොඩි ටියුෂන් වර්ග දුණක්. ඉතින් මේ වගේම ඩේ ක්‍රීම් එකක්. ඉතින් මේ අනුව අපිට කියන්න පුළුවන් අපේ නිෂ්පාදන පෙර අනිත් නිෂ්පාදන වලටත් වැඩිය වෙනසක් තියෙනවා. ඒත් එක්ක මේ නිෂ්පාදන ප්‍රතිඵලය 100%යි කියන එකත් කියන්න පුළුවන්. ඉතින් අපි නිෂ්පාදනය තෝරගැනීමේදී බලන්න ඕනේ ටිකක් ගොඩාක් සැලකිලිමත් දක්වන්න ඕනේ. පාවිච්චි කරයාගෙන් අහලා බලන්න ඕනේ. ඉතින් ගොඩක් අපි නිෂ්පාදනයක් පාවිච්චි කරලා පස්සේ හැමෝම කියනවා අපි දන්නවා
acne ඇති වුණා pimples ඇති වුණා කියලා. ඉතින් මේ වගේ දේවල් ආසත්මිකතාවය නැති වෙන්නේ නිෂ්පාදින තියෙන ගුණාත්මක බව නිසා වැඩි සැලකිලිමත් දක්වන්න ඕනේ අපි ආලේපනය පාවිච්චි කරන්න ඉස්සෙල්ලා. මේ පිළිබඳව ඔබට තව දැනගන්න ඕනේ කියලා හිතනවනේ මේ සඳහාත් මාර්ගයක් තියෙනවා මම මතක් කරන්න. Naturee නොම්බර 65-20 කැප්ටන් සුමුදු රාජපක්ෂ මාමත අත්තිඩිය දෙහිවල කියන ලිපිණය හරහා ඔබට පුළුවන් මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙමත් නැතිනම් දුරකථන අංක තිබෙනවා 01134 38 59.4 07 621 69 22. මේ දුරකථන අංක දෙක ඔස්සේ ඔබට පුළුවන් තව වැඩිදුර තොරතුරු දැනගන්න. දැන් නිලෝක කිව්වනේ මේ නිෂ්පාදනය හොඳයි කියලා. අපි මේ හොඳ වෙන්න හේතුවත් පැහැදිලි කරමු. කොහොමද මේ සාර්ථක ප්‍රතිඵල අත් කර දෙන්නේ? මොන වගේ ක්‍රියාවලියක්ද නැචරල් නිෂ්පාදන හරහා සිද්ධ වෙන්නේ? ඇත්තට කියන්නේ මමත් රූපලාවන ශිල්පියෙක් විදිහට අවුරුදු 16ක ඉතිහාසයක් මටත් තියෙනවා. ඇත්තට මම මගේ අත්දැකීම් එක තමයි මම නිෂ්පාදන වලට කතා කරන්නේ. මම හැම නිෂ්පාදනයක්ම හැමෝටම කියන්නේ පාවිච්චි කරන්න කියලා. මේ තාක් දුරට මම නැචරල් එක තමයි හිටියේ. වෙන නිෂ්පාදන වලට මම පාවිච්චි කරන්න කියලා නැහැ. රූපලාවන ශිල්පියෙක් විදිහට මම ගොඩාක් ටීවී ප්‍රෝග්‍රෑම්ස් කරනවා. නමුත් නැචරල් එක තමයි දායිතලා අද වෙනකම් මම හිටියේ. මොකද හොඳ නිෂ්පාදනයක් අපි වැඳගත්තට පස්සේ ඒ දේ අපි මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ නිෂ්පාදන පෙළේ තියෙන විශේෂත්වය මම කතා කරා වගේම කියන්න ඕනේ ෆේස් වොෂ් එක ගැන. ඉතින් ෆේස් වොෂ් මේ වෙනකොට අපි ෆේස් වොෂ් වර්ග තුනක් හඳුනා දීලා තිනවා. සමානව පාවිච්චි කරන්න ස්ට්‍රෝබෙරි ෆේස් වොෂ් එකත්, ඒත් එක්කම කුමාරිකා ෆේස් වොෂ් එකත්, ඒත් එක්කම ෆයනස් ෆේස් වොෂ් එකත්. ඉතින් මේ අනුව අපිට සමානව තෝරගන්න පුළුවන්. ඒත් එක්කම තව නිෂ්පාදන වර්ග පෙළක් තියෙනවා. ඉතින් ඉස්සරහදී අපි තවත් අලුත් නිෂ්පාදන මේක එකතු වෙන කටියට අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රූපලාම ශිල්පිනියක් විදිහට මම මේ නිෂ්පාදනය තෝරගත්තේ මම මේ නිෂ්පාදන පාවිච්චි කරන්න ගොඩක් ඇඩවිලා අපි එක්ස්පෙරිමෙන්ට් කරලා මේකේ විශේෂම වෛද්‍යවරයෙක් ඉන්නවා අපිත් එක්ක මේ නිෂ්පාදන පෙර නිෂ්පාදනය කරනකොට. ඉතින් වෛද්‍යවරයාගේ උපදෙස් මත තමයි මේ හැම දෙයක්ම නිෂ්පාදනය කරන්නේ. නිසා බය වෙන දෙයක් නෑ. නිෂ්පාදනය පාවිච්චි කරන එකයි මගේ විශ්වාසය උගලක් තිබ්බා. ඉතින් පාරිභෝගිකයන්ගේ විශ්වාසය අපි හැම වෙලේම අපේ රඳා පවතින්නේ අපි දෙන නිෂ්පාදනය අනුව. ඉතින් දැන් මේ වෙනකොට එන දුරකථන ඇමතුමක අපිට තේරෙනවා අපේ නිෂ්පාදනය ගොඩාක් හැමෝම පාවිච්චි කරනවා කියන එක. ඉතින් ඒකත් මට සතුටට කාරණයක්. නීලක බොහොම විශ්වාසයෙන් කතා කරන්නේ මේ වෛද්‍ය විද්‍යාත්මකවත් ඔබට යහපත් දෙයක් විදිහට සාධක කරලා තිනවා කියලා. අපි කතා කරමු මේ නිෂ්පාදන ගැන කතා කළා වගේම අලුත් නිෂ්පාදනයක් තිබෙනවානේ එන්නෝ රාත්‍රී සත්කාරය ගැනත් අපි කතා කරමු. ඔව් මේ වෙනකොට අපේ නිෂ්පාදන පෙළේ රාත්‍රී පෝෂණ සත්කාරයක් තිබුණ නැහැ. ඉතින් ඒ හැමෝම අපින් අහුව මේ වගේ රාත්‍රී පෝෂණ සත්කාරයක් දෙන්නද නැචරල් එකෙන් කියලා. ඉතින් අපි දන්නවා පිග්මන්ටේෂන් ඇති වෙච්චි. පිග්මන්ටේෂන් කියන්නේ අපේ බයසත් එක්ක ඇති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවුවට යෑමේදී සම පිලිස්සීමට ලක් වුණාට පස්සෙත් මේ පිග්මන්ටේෂන් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අය ගොඩක් වෙලාවට මානසිකව අපි දන්නවා මූණේ මොන හරි දෙයක් ආවම හරියට අපි පසුතැවෙනවා. මූණේ දෙයක් මේ වගේ දුමුරුප ඇති මේ විදිහට ලපෑවිලා තියෙනවා. එහෙම නැත්නම් මගේ මුණ දැන් රැලි වැටි කියනවා. ඉතින් කාන්තාව ගැන කතා කරන දෙයක් නැහැ. මේ වගේ ගැටලු ගැන හැමෝම මානසික දුක් විඳිනවා. මට රූපලාන් ශිප්නයක් විදිහට මගේ ළඟට එන කට්ටියකින් අහනකොට මට තේරෙනවා කොච්චර මානසිකව කඩාවැටෙනවද අපේ රූපය ගැන කාන්තාව සමහරවිට හරි නිෂ්පාදනයක් ඇතුව පසුතැවෙන අවස්ථා තියෙනවා. ඉතින් එන්නෝ කියන්නේ රාත්‍රී පෝෂණ සත්කාරයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ අපි නැචරල් නර්ෂින් ඔයිල් කියලා මේකට කියන්නේ නැචරල් නමින් මිල්ලන්න. ඉතින් මේකෙදී විශේෂයෙන් තව විශේෂිත කාරණයක් වෙනවා සුදු වීම ඇති වෙනවා. කියන්නේ අපි හැමෝම කැමති පැහැපත් සමක් ලබා ගන්න. සුදු වෙනවා කිව්වට අපි නිකන් සමේ පැහැය ලබා ගත්තට මදි. දීප්තිමත් වෙන්න ඕනේ, නිරෝගී වෙන්න ඕනේ සම. එතකොට තමයි සමේ ලස්සන දිදුලන පෙනුමක් එක්ක නිරෝගී සමක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ලප කෙලල් නැත්තම්, පිග්මන්ටේෂන් නැත්තම්, සම රැලිවැටලා නැත්තම් අපිට පුළුවන් මේ සම නිරෝගී සමක් කියලා කියන්නේ. ඉතින් හැමෝම කැමති නිරෝගී සමක් ලබා ගන්න. නිරෝගී සමක් ලබා ගන්න කෙනෙක්ට පුළුවන් රාත්‍රී පෝෂණ සත්කාරයක් විදිහට එනෙනු නිෂ්පාදනය පාවිච්චි කරන්න. මේක හැප්ට්‍රික් ඇප් එකක්. මේක රාත්‍රී කාලයේදී ආලේප කරන්න ඕනේ. අපි නින්දට යෑමට විනාඩි 15කට කලින් ආලේප කරලා නින්දට යනවා. ඊට පස්සේ පසුදා උදෑසන අපි හොඳට සෝදා ඉවත් කර ගන්න ඕනේ. ෆේස් වොෂ් එක ආදරෙන් මම ෆේස් වොෂ් වර්ග තුනක් ඔගලන්ට හඳුන්වා දුන්නා. ඉතින් මේ නැචරල් ෆේස් වොෂ් වර්ග තුනම පාවිච්චි කරලා අපිට පුළුවන් සමානව තෝරගෙන මේ එන්නේ නිෂ්පාදනය අපිට මූණෙන් ඉවත් කරගන්න. ඊට පස්සේ මතක තියාගන්න අපේ ඩේ ක්‍රීම් එකක් තියෙනවා. ඒකත් ෆයනස් ඩේ ක්‍රීම් එකක්. ඉතින් අපි
අවුවෙන් සමට වෙන හානිය UV කිරණ මගින් සමට වෙන හානිය අනිවාර්යයෙන්ම අපි වළක්වා ගන්න රාත්‍රිදී පෝෂණ සත්කාරය කාලිප කරලා ඒකින් ලැබෙන ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම අපි ස්ථිර කරගන්න අපි හැම වෙලෙම පාවිච්චි කරන ඩී ක්‍රීම් එක. ඉතින් නැචරලි ඩී ක්‍රීම් එක තියෙනවා කොමාරිකාවකින් සකස් කරපු. ඉතින් මේකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් දවල් කාලෙදී මේ නිෂ්පාදන වර්ග තුන එක විදිහට පාවිච්චි කරගෙන ගියොත් අපිට පුළුවන් මාස තුනක් වගේ කාලයක් යනට පැහැපත් දෙදුන ලස්සන සමක් ලබා ගන්න. අපි ඒක මතක් කරමු මේ රාත්‍රී පෝෂක සත්කාරය ලබා ගන්න මේ නිසි වයස් සීමාවක් තියෙනවා නැත්නම් ඕනෙම වයසකින් කොට පාවිච්චි කරන්න පුළුවන්. මේක ඇත්තටම තියෙන විටමින් E සහ ජොජොබ සාරය. විටමින් E කියන්නේ අපි දන්නවා සමේ වියලි ස්වභාවයක් නැති කරන විටමින් E එක. ඉතින් විශේෂයෙන්ම මේකෙදී අපි සාමාන්‍යයෙන් ආලපයක් රාත්‍රී පෝෂණ සත්කාරයක් ගැටලුවක් තියෙනවා නම් කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 18න් ඉහළ. නමුත් ගැටලුවක් නැති කෙනෙක්ට අපි කියන්නේ අවුරුදු 35න් ඉහළ පාවිච්චි කරන්න කියලා. මොකද කුඩා දරුවන්ට මේක අපි කියන්නේ රාත්‍රී පෝෂණ සත්කාරයක් පාවිච්චි කරන්න එපා කියලා. නමුත් අවුරුදු 35න් ඉහළ සමේ ගැටලුවක් තියෙන ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න මේ විදිහටයි ඔබට ඔබේ සම රැක ගන්නට පුළුවන්කම තියෙනවා නැචරල් නිෂ්පාදන එක්ක. ඉතින් අද නැචරල් ගැන කතා කරන්න අපිට වෙන් වෙලා තිබ්බ කාල වේලාව අවසන් වෙලා තියෙන නිසා අපි සමගන්නේ සූදානම් වෙන්නේ. ඉතින් මේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වුණු නිරෝක කොඩිකාර මහත්මිනේ ප්‍රවීණ රූපලාවන ශිල්පිනියට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අයිබෝන් කියලා සමුදෙනවා. අයිබෝන් ඉතින් සුරූපී විශේෂාංගෙන් සමගන්නේ සූදානම් වෙන්නේ. ඊට කලින් මම මතක් කරන්නම් නැචරල් ලිපිනිය සහ දුරකථන අංක නැචරල් නම්බර 65 කැප්ටන් සුමුදු රාජපක්ෂ මාවත අත්තිඩිය දෙහිවල දුරකථන අංක 0114 38 59 04 07 826 69 22. සමගන්න සුරූපී විශේෂාංගෙන් ඔබට ආරාධනා කරනවා රැඳී ඉන්න විඳිනි උදැසනත් එක්ක. අද දවසේ විදනු දැසන ආරම්භ කරලා පවත්වාගෙන යනකොට අපි දැන් සූදානම් වෙන අවසාන විශේෂාංගයට එන්න. මේක තමයි හංසවිල. හංසවිලේ කිමි දෙන්නට ඔබට අවස්ථාවක් තිබෙනවා. දැන් සාමාන්‍යයෙන් සුරංගි අපි සමාජය ගත්තාම සමාජයේ විවිධාකාර වූ ප්‍රශ්නයන් තියෙනවා. මේ ප්‍රශ්නයන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් කිරීම හරහා ඒ ප්‍රශ්නයන් වලට යම්කිසි හෝ විසඳුමක් ලබා ගන්නට හැකි කියන විශ්වාසය අපට තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ මෙවැනි වැඩසටහන් තුළ විද්වත් සමාජිකයින් සම්බන්ධ කරගෙන බොහෝ තොරතුරු කතා බහ කරන්නේ. ඒක ඇතරුවන් විශේෂයෙන්ම අපි මේ කතා බහ කරන දේ තුලින් ඔබට පොඩි හමෝ දෙයක් ජීවිතේට අරගෙන මට මේ දේ හදා ගන්න පුළුවන් අදින්නම් මන් වෙච්ච මේ වැරද්ද හදා ගන්නවා ජීවිතේ අලුත් කර ගන්නවා කියලා ඔබට සිතුවිල්ලක් එනවා නම් මම හිතනවා අපේ කතා බහ සාර්ථකයි කියලා. ඒ වගේම අද කතා බහ කරන දේ නම් අපිට බොහොම ඒ කියන්නේ අපි පොදුවේ ගත්තොත් එහෙම අපි හැම කෙනෙක්ටම මේ ගැන බොහොම විවෘතව කතා බහ කරන්න පුළුවන් මාතෘකාවක්. බොහොම ඒ හිතේ හැම කෙනෙක්ගෙම ප්‍රශ්න ගොඩක් තියෙන මාතෘකාවක්. ඒ කියන්නේ රුවන් කියයි හොඳටම මරතේදී. හැබැයි මටයි කියන්න පුළුවන්. ඒක තමයි. දැන් මේ කල්පනා කරත් ඒක. දැන් අපි වැඩසටහනට කලින් මේ කතා කරන්න යන මාතෘකාව පිළිබඳ ගොඩාක් තොරතුරු කතා බහ කරා අපි විද්වත් දෙපළත් එක්ක සහ සුරංගි අපි හතර දෙනෙක් මේ පිළිබඳව කතා කරගෙන යනකොට මේ සුරංගි ඇත්තට මට හිතෙච්ච දෙයක් මං හරි වාසනාවන්තයි. මොකද තවම වාසනාවන්තයි. මොකද හේතුව මේ තාම විවාහ වෙලා නැහැනේ. ඒකයි. හරි. මම හිතන මාතෘකාවට ප්‍රවිෂ්ටයක් ගමු. නමුත් ඊට කලින් අපි ආරම්භයෙන් දෙන්න හඳුනා ගමු. ඔව්. ඉතින් හැමදාමත් වගේ මේ පිළිමඟ බොහොම සරලව ඒත් අපිට හිතට වදින විදිහට බොහොම ආදරණීයව තේරුම් කළා දෙන අපේ වෛද්‍යවරයා අපි කැඳවාගත්තා. ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක මනෝවෛද්‍ය කමලිස් ජයසේකර මහතා අයපන්සෝදැස්සතුමාට. ඒ වගේමයි මේ කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් තිබෙනා වූ නීතිමය තත්ත්වය ගැන කතා කරන්න අපි සම්බන්ධ කරගත්තේ නීති ආධාර කොමිසම් සභාවේ නීති නිලධාරිනී සජීවනී අභිකෝන් මහත්මිය. හරි. දැන් මාතෘකාව මොකද්ද කියන ප්‍රශ්නේ එනවා. පුංචි ඉංගියකුත් දුන්නා. මම කිව්වා මම විවාහ වෙලා නැති නිසා මට දැනෙනවා මම හරි වාසනාවන්තයි තවම. ඒක නිසා මං හිතන්නේ විවාහ වෙලා නැහැ. මම විවාහ වෙලා. ඒ නිසා රුවන්ගෙන් මේ කතාව පටන් ගන්න එක හොඳයි. ඒ කියන්නේ අපි විවාහ වෙන්න කලින් මේ ඉන්න කෙනාමද අද ඔබ ළඟ ඉන්නේ කියන දේ අපි කතා කරන්නේ. ඉතින් දැන් රුවන් තනිකඩයිනේ. ඒ නිසා දැන් අපිට බොහොම හොඳට මේකට ප්‍රවිෂ්ට වෙන්න පුළුවන්. දැන් ඔබ විවාහ වෙලා දරුවෙන් ඉන්න අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ළමයි එක්ක දැන් එකට ජීවත් වෙනවා නම් චුට්ටක් මතකේ අරගෙන යන්න ඈතට අරන් ගිහලා පොඩ්ඩකට තනි වෙන්න ආදරය කරපු කාලේ ඒ කාලෙදී ඔබ දැක්ක ඇයමද ඔබ දැක්ක ඔහුමද මේ දැනුත් ඔබත් එක්ක ජීවත් වෙන්නේ එක ගෙදර එක ළඟ කියලා පොඩ්ඩක් කල්පනා කළොත් මොන වගේ ප්‍රශ්න ගොඩක් හිතට එයිද?
ඒ ප්‍රශ්නත් එක්ක ඔබ කල්පනා කරනකොට යම් කිසි විදිහකට ඔබ පසුතැවෙනවා නම් අපි මේ කියන කාරණාවට අදාළව එදා හිටපු මගේ ස්වාමි පුරුෂයා නෙවෙයි අද ඉන්නේ ඔහු ගොඩක් වෙනස් වෙලා එදා හිටපු මගේ ආදරණීය බිරිඳ එහෙම නැත්නම් මගේ ප්‍රේමවන්තිය නෙවෙයි අද ඉන්නේ අය ගොඩක් වෙනස් වෙලා මේ වෙනස කොහොමද මොකද්ද වෙලා තියෙන්නේ වෙනසට හේතුව මොකද්ද මේ සියල්ලක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබට යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් දුරකථනයෙන් අප සමගින් සම්බන්ධ වෙන්න පුළුවන් ඔබේ ගැටලුව අපට යොමු කරන්න පුළුවන් ඔබේ හිත තුල ඔබ හිර කරගෙන රඳවගෙන පීඩා විඳින ගැටලුව අපිට යොමු කරලා යම් කිසි විදිහක හෝ සහනයක් ලබා ගන්න පුළුවන් දුරකථන අංකය මතක් කරන්න 2444555 එහෙම නැත්නම් 2444555 ඔය කියන දුරකථන අංක දෙකෙන් එකකට පුළුවන් තරම් ඉක්මනට ඔබේ ගැටලුව අපට ඉදිරිපත් කරන්න අප බලාපොරොත්තු වෙනවා ඔබේ ගැටලුවට යම් කිසි විදිහක සහනයක් ලබා දෙන්නට වෛද්‍යතුමනේ මාතෘකාවට ප්‍රවිෂ්ටයක් ගමු එදා හිටපු මගේ ආදරණීය ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය නෙමෙයි විවාහ වුණාට පස්සේ මට දැන් ඉන්නේ මේකට මොකද්ද මේ හේතුව මේ පරිණාමණය වෙන්න මොකද්ද බලපාන කාරණාව සමාජීය ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් මානසික ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් ඉන්හාට ගිය ඊට වඩා පුළුල්ච්ච කාරණාවක්ද මොකද්ද හේතුව අවුරුන් ඉතාලම වැදගත් මාත්‍රකාවක්නේ බොහෝ දෙනෙක් විවිධ තැන්වලදී කරන මෙසවිල්ල තමයි මං හිතපු කෙනා නෙමෙයි මේ මගේ ළඟ ඉන්නේ මේක දෙපැත්තෙන් වෙනවා නෝනාවුරු මහතුරුන්ටත් මහතුරු නෝනාවුරුන්ටත් මේ චෝදනාව ගේනවා කරුණු සවාගෙන යනකොටත් පේනවා ඔව් ඇත්තම තමයි මේ කියන විදිහට නම් එයා නෙමෙයි වගේ ඉන්නේ කියන එක දැන් රුවන් ඇයි මේකට හේතු කියලා හොයලා බලුවාම ඔබ කියපු සමහර කාරණා මේකට අදාළයි මොකද පුද්ගලයෙක්ගේ තුල කායික මානසික වෙනස්කම් සිද්ධ වෙනවා එතකොට සමහර අවස්ථාවලදී අර කලින් අපි දැකපු කෙනා නෙමෙයි කියලා පේනවා මෙතන දෙපැත්තටම හේතු තියෙනවා එකක් තමයි සැබවින්ම අපි උදාහරණයකට ගමු ප්‍රේමවන්තයාගේ වෙනස ගැන කතා කරනවා නම් ඔව් ප්‍රේමවන්තයා තුල ඌ ඇතැම් වෙනස්කම් නිසා දැන් වර්තමාන බිරිඳට පේනවා මේ මගේ පෙම්වතා නෙවෙයි කියලා එයාගේ තීච ගතිගුණ නෙමෙයි එයා හැසිරෙච්ච විදිය නෙමෙයි කියලා තව දෙයක් තියෙනවා සමහර වෙලාවකදී මේ ප්‍රේමවන්තිය ලෙස හිටපු වර්තමාන බිරිඳක තුල ඇති ඌ යම් වෙනස්කම් නිසාත් එයාට හිතන ඒකට ප්‍රේමවන්තයා තුල සැමියෙකු ලෙස අලුත් වෙනසක් වෙලා නැහැ හැබැයි බිරිඳ තුල ඇති ඌ දෙයක් නිසා එයාට පේන්න පුළුවන් ආ මෙයා මේ ඉස්සර එකනා නෙවෙයි නේදෝ කියලා ඒ නිසා බොහොම පරිස්සමෙන් විග්‍රහ කළ යුතු මාතෘකාවක් මොකද මේ වෙනස පේන්න පුළුවන් එකක් ඇත්තටම එයා වෙනස් වෙච්ච නිසා එහෙම නැත්නම් වෙනස් වෙලා වගේ පේන නිසා මේ ලොකු බැරෑරුම්කමක් තියෙනවා විශාල මානසික පසුබිමක් තියෙනවා එක පැත්තකින් අනිත් එක කියන්නේ එක වාගෙන් කියුණා ඒ තමයි සමාජීය වශයෙන් තියෙන බරපතල බලපෑම මොකද සමාජීය විසබීජ නිසා බොහෝ පවුල් වලට මේ වෙනස දැනෙන මට්ටමට ගෙනල්ලා නැති ගැටලු ඇති කරලා මහා වියවුල් ඇති කරලා තියෙනවා ඒ නිසා ඔබ හරි පරිස්සමෙන් මේ කතාවත් එක්ක එකතු වෙලා ජීවිතේ හදගස්ස ගන්න ඕනේ අපි දැන් හොඳ ප්‍රවිෂ්ටයක් ගත්තා වෛද්‍යතුමා ජීවිතේ හරි ගස්ස ගන්න ඕනේ හැබැයි මේ කතාව හරියට අවබෝධ කරගෙන දැන් ආදරය කරනකොට නිතුමනේ දැන් නීතිය පැත්තට අපි ආවොත් එහෙම ආදරය කරන කාලේදී අපි හිතනවා මේ නීතිය අපිට අදාළ වෙන්නේ නැහැ ඉතින් ආදරය කරගෙන යනවා විවාහයෙන් පස්සේ තමයි අපිට එන ගැටළු වලට නීතිය අදාළ කරගන්න ඕනේ පවුල් ප්‍රශ්න වෙන්න පුළුවන් දික්කසාදේ දක්වා යන ප්‍රශ්න වෙන්න පුළුවන් නමුත් මට දැනෙන විදිහට ඇයි අපිට නීතිය අදාළ කරගන්න පුළුවන් නේද ආදරය කරන කාලයේදී අපිට නීතිය අදාළ වෙන්නේ නැද්ද මෙහෙමයි ආදරය කරන කාලයේදීත් නීතිය අදාළ වෙනවා නමුත් දැන් වෙනකොට ඒවා එච්චරම භාවිතා වෙන්නේ නැහැ උදාහරණයක් විදිහට දැන් විවාහ ආදරය කරන කාලයේදී විවාහ පොරොන්දුවක් දුන්නොත් එහෙම හැබැයි ඒක ලිඛිතව දෙන්නට අවශ්‍ය දැන් නම් SMS නේ ගොඩක් අය ගහන්නේ සුරංගී ඒ කියන්නේ ඉස්සර නම් මේ පෙම් හසුන් දීුවා එතකොට අර මුතු කුඩ ඉදිරිව සුමනාවති කියලා නඩුවක් එහෙම තියෙනවා ඒකෙදි කියලා තියෙනවා මම ඔයාව විවාහ කරගන්නවා කියන වචන තුනම අවශ්‍ය වන්නේ නැහැ දැන් සමහර අය කියනවනේ මෙහෙම විවාහය විවාහයට යන චේතනාව ඒ කියන්නේ මම ඔයාව කැඳන් ආපු දවසට තමයි මම වාසනාවන්තෙක් වෙන්නේ කියලා ඒ වගේ වැකියක් උනත් තිබ්බොත් ඒක විවාහ පොරොන්දුවක් විදිහට සලකලා එහෙම විවාහ පොරොන්දුවක් දීලා කවුරු හරි එහෙම නොකර හිටියොත් එහෙම ඒකට අලාභයක් අය කරගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ ආගේ අඩුවීම, ඒ සම්බන්ධයෙන් ඇති වුණු සමාජීය මානසික හානිය, ඒ වගේ දේවල්. නමුත් දැන් වෙනකොට අපේ සමාජය මේ තත්ත්වයෙන් පොඩ්ඩක් දුරස් වෙලා තියෙන්නේ. මේවා එක සම්බන්ධයක් කැඩලා තව සම්බන්ධයකට යනවයි කියන එක ඒ තරම්ම ඉස්සරට සාපේක්ෂව අඩු තක්සේරුවක් තමයි තියෙන්නේ. අනිත් එක දැන් විවාහයෙන් පසුව විශේෂයෙන්ම ඇයට හෝ ඔහුට තියෙනවා වෛවාහක යුතුකම් ඉෂ්ට කරන්න. මේක ඇත්තටම අපි නීතිය කියන දෙයින්ම මේ දේවල් ඉෂ්ට කරගන්න බෑ. නීතිය කියන දේ ඕන වෙන්නේ ආගමික වශයෙන් හෝ සදාචාරාත්මක වශයෙන් යුතුකම් ඉෂ්ට කරන්නේ නැති අයට. මොකද තමන් කැමැත්තෙන් අර
සිංගාලෝ වාද සූත්‍රයේ කියලා තියෙනවා වගේ භාර්යාව ස්වාමි පුරුෂයාට යුතුයකම් ඉෂ්ට කරනවා නම් අනිත් පැතරත් මේ දේ වෙනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඒ වගේ කරන්නේ නැති අයට නීතියෙන් නියම කරනවා මෙන්න මෙහෙම. ඔබට මේ දේ කරේ නැත්නම් දඬුවම් හිමි වෙනවා. මොනවද ඒ? ස්වාමි පුරුෂයෙක් නම් හැකියාව තිබියදීම භාර්යාව හෝ ළමයින්ව නඩත්තු කරන්නේ නැත්තම්. දැන් අවාසනාවට කියන්න ඕනේ අපේ නීති ආධාර කොමිෂන් සභාවන් වලට දිනපතා මේ වගේ භාර්යාවන් එනවා මේ වගේ මූලික අවශ්‍යතා ටික ඉෂ්ට කරන්නේ නැහැ කියලා. මොකද අපි කිව්වට කාන්තාවන් දැන් දියුණු වෙලායි කියලා තවමත් ගම්මට්ටමේ බොහෝ කාන්තාවන් පිරිසක් යැපෙන්නේ පුරුෂයාගේ. එතකොට දැන් ළමයින්ද සහ සමහර අය ළමයි ලැබෙන්නේ ඉද්දී අතහැරලා යනවා, ළමයි අතදරුවෝ වගේ ඉද්දී අතහැරලා යනවා. එතකොට අපිට නැවතත් එහෙමනම් හිතනවා අපි මේ ඇයි කසාදයක් බැඳලා තියෙන්නේ, මේ වගේ මූලික යුතුකම් ටිකවත් Tamante ඉෂ්ට කරන්න බැරි නා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී නීතිය මැදිහත් වෙලා කියනවා ඔබ දරුවන්ව සහ බිරිඳව පරිපෝෂණය කරන්නේ නැත්තම් ඔබට හිරේ කියන්නේ බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් දෙන්න පුළුවන්. ඒක නිසා වහාම මේ යුතුකම ඉෂ්ට කරන්න කියලා. ඒ වගේම තමයි දැන් අර අපි ගිය සතියේත් කතා කරා වගේ ගෙදර ස්වාමි පුරුෂයා විසින් භාර්යාවට ශාරීරික හෝ මානසික හිංසා සිදු කරනවා නම් දැන් ඉස්සර නම් 2005ට කලින් මේක සාමාන්‍ය දෙයක්. නමුත් දැන් වෙනකොට මේක තහනම්. මේ කියන්නේ භාර්යාවට හිරිහැර කිරීම තහනම් කරලා තියෙනවා. දැන් මේ වගේ සුරංගි දැන් විවාහයට පෙර වගේම පසුවත් නීතිය යම් යම් ආකාරවලින් බලපාන අවස්ථා තියෙනවා. අර ඔබ කිව්වා වගේ විවාහයට පෙර තවත් අභාවිතයට යන නඩුවක් කර වර්ගය තමයි මේ කන්‍යා දූෂණය කියන එක. කන්‍යා දූෂණය කියන්නේ මේ දිස්ත්‍රි දූෂණය වගේ බලහත්කාරයෙන් වෙන දෙයක් නෙමෙයි. විවාහය අපේක්ෂාවෙන් ලිංගික සම්බන්ධතා පවත්වනවා. එතකොට ඇයට පුළුවන් මම විවාහය අපේක්ෂාවෙන් මේ තැනැත්තා සමඟ ලිංගික සම්බන්ධතාව පැවැත්වුවා. නමුත් ඔහු විවාහ පොරොන්දුව කඩ කරා. මගේ කන්‍යාභාවය නැතිවීමෙන් මගේ ජීවිතයේ අගය අඩු වෙලා තිනවා. ඒක සඳහා අලාභයක් දෙන්න කියලා. හැබැයි සමහර කාන්තාවෝ අපිට ඇවිල්ලා කියන සමහර ගෑනු ළමයි අනේ යා දැන් ආශ්‍රය කරලා දැන් මාව මගහරිනවා. මේකට බැරිද අනිවාර්යයෙන්ම මාව කසාද බඳින්න කියලා අධිකරණ තීන්දුවක් කරන් දෙන්න. එහෙම කරන්න බෑ. මොකද වලංගු විවාහයක මූලික අවශ්‍යතාවයක් තමයි දෙපාර්ශ්වයේම කැමැත්ත තියෙන්න ඕනේ. උසාවියට පුළුවන් විවාහ පොරොන්දුව හෝ කන්‍යා දූෂණය නිසා ඇති වුණු අලාභය අය කළ දෙන්න. හැබැයි කවදාවත් අධිකරණයක් කසාද බඳින්නයි කියලා නියෝගයක් ලබා දෙන්නේ නැහැ. දෑවැද්ද දෙනවා කියලා දුන්නේ නැත්නම් හරි දෑවැද්ද ඉල්ලන්නේ නැතුව පසුව ඉල්ලුවොත් හරි ප්‍රශ්නයක් නැහැ. මෙහෙමයි අපේ රටේ දෑවැද්ද කියන එක නීත්‍යානුකූල නැහැ. ඒක මුස්ලිම් නීතිය තුල විතරයි එහෙම මහර් දායාදය ඒ විදිහට දායාද වර්ග තියෙනවා. නමුත් අපේ රටේ හරිනම් නීතියෙන් තහනම් මේ දෑවැද්ද ඉල්ලීම. නමුත් මේක සම්ප්‍රදාය තුල සහ සංස්කෘතිය තුල තමයි තියෙන්නේ. එහෙම කිසියම් කෙනෙක් දෑවැද්ද දුන්නේ නැහැ කියලා ආරවුල් කරනවා නම් හිංසා පීඩා කරනවා නම් අපිට ඒ වගේ දේවල් වාර්තා වෙනවා. කාන්තාව කියනවා කෝ දැන් ගේනවයි කියපු දේවල් කියලා ස්වාම පුරුෂයා බනිනවයි කියලා. දැන් මේකත් ගෘහස්ත හිංසනය. මේකටත් අපිට නීතියේ බලපෑම මත මේ විදිහට හිංසා පීඩා කිරීම නතර කරන්න පුළුවන්. ඇහුණේ නේද කියලා හැවි දැන් ඔයාට මේ දෑවැද්ද එහෙම ඉල්ලන්න බෑ හුදේ. දැන් ඔයාට මේ වලින් පටන් අරගෙන ජීවිතේ යන්න පුළුවන් නේද වැදතුමනි? පරිස්සමට දෙන්නේ නෑනේ. හරි ලොකු ප්‍රශ්නයක්. අපි ටිකක් ඒක නිදහසින් ඉඳලා බලලා උත්තරයක් දෙන්න ඕන වටින කියන කාරණාවක්. දැන් වැදතුමනි අපි මේ කතා කරගෙන යනකොට සුරංගි මේ හුඟක් වෙලාවට අපි දකින අර මෙතුමිය කියපු කාරණාවට ආවොත් එහෙම මුලින්ම අපි ඊට වඩා ගැඹුරට යන්න ඕන. නමුත් ඊට කලින් මේ අර මෙතුමිය කතා කරපු කන්‍යාභාවය පිළිබඳ ප්‍රශ්නේ සුරංගි. වර්තමානයේ ඔය කියන තත්වය බොහොම බරපතල විදිහට අපේ සමාජය තුළ තිබෙනවා. මොකද හේතුව මේ ඕක මම හිතන අර පිටරටින් එන සංස්කෘතිය අපි අර හොඳ නරක තෝරලා බේරලා ගන්න තුව වැළඳ ගන්නවානේ. මේක තමයි හොඳම දේ කියලා. ඒක අගය කරලා ඕකේ යම්කිසි ප්‍රතිඵලයක් තමයි මම හිතන වයිතුමනි මේ තියෙන්නේ. දැන් මේ කාන්තාවකගේ තිබෙන පවිත්‍රතාවයේ පිළිබඳව යම්කිසි ගැටලු තියෙනවා. ඒ කියන්නේ ඒ සමහර කෙනෙක් කියනවා මේක මේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. සමහර කෙනෙක් කියනවා මේක අවශ්‍යයි. සාමාන්‍ය ග්‍රාමීය ප්‍රදේශවල මේකට බොහොම ගෞරවයක් තියෙනවා. නමුත් කාන්තාවක් වුණාම සුරංගි අපි විශ්වාස කරන දෙයක් තමයි විවාහයට පෙර ලිංගික සමතතා පැවැත්වීම සුදුසු නැහැ, අවශ්‍ය නැහැ නේද වෛද්‍යතුමනි? දැන් මේ කියන කාරණාව වර්තමානයේ වෙනස් වෙලා තිබෙනවා. ඒ හරහා කවදාහරි විවාහ වුණාට පස්සේ මේක යම්කිසි විදිහට බලපෑමක් සිද්ධ කරන්නේ නැද්ද අපි මේ කතා කරන මාතෘකාවට අදාළව? ඔරුවන්ිතා බරපතල බලපෑමක් එල්ල කරනවා. මොකද හේතුව දැන් දෙපැත්තට කියන එක කන්‍යාභාවය වගේ අපි භාවිතා නොකරන වචනයක් තියෙනනේ බඹසර කියන එක. බඹරු විදිනවා නෙමෙයි හොඳේ බඹසර කියලා එකක් තියෙනනේ. එතකොට කුමර බඹසර කියන්නේ මේ කන්‍යාභාවයේ කාන්තාවකට මෙන් පුරුෂයාට තියෙන දේ. අන්න එතනදි විශේෂම කතා කරනවා. දැන් මොකද හේතුව මේ කාන්තා පරිශිත්‍රයක් මේක කතා කරලා හරියන්නේ නැහැ. මේක පුරුෂ පක්ෂයටත් අදාළයි. දෙපැත්තට රැක ගැනීම සියලු දෙනා සතු වගේ. අනිවාර්යයෙන්. ඒක ඔව් හරි එතන. මේ පොඩි හැබැයි මෙතන මේ ප්‍රශ්නෙකට තියෙන නුවන් දැන්
අතීතයේ ඉඳලා පරීක්ෂාවට භාජනය වෙන්නේ කාන්තාව විතරයි. එතකොට සාමාන්‍යයෙන් ඔප්පු කරන්න තියෙන ඔය රුධිර පරීක්ෂණ ගැන අපි ලැබ් එකේ කරන්නේ නෙමෙයි. ඔය සුදුරේදී පරීක්ෂාව සිද්ධ වෙන්නේ කාන්තාවක් සම්බන්ධයෙන් විතරයි. මොකද පිරිමියෙකුගේ සාමාන්‍යයෙන් හොයන්නට බැරිම නෑ. නමුත් වෛද්‍ය පරීක්ෂණකින් සොයන්න පුළුවන් මොහු ලිංගික සමතකම් පවත්ලා තියනවද නැද්ද කියන එක. නමුත් ඒ පරීක්ෂාට භාජනය කළා නෑ. ඒකටත් එක හේතුවක් වී තියෙන්නේ එක පැත්තකින් විතරක් පරීක්ෂා කළ බැලීම විතරක් වෙලා. කෙසේ හෝ වේවා ඔය ආදරය කරන කාලෙදී දැන් අපි පිරිසිදුකම චුට්ටක් කතා කළේමකෝ. රුවන් මේක හොඳයි. දැන් අපි පැහැදිලිව කියන දෙයක් තමයි මේ ලිංගික සමතතාව කියුවම අපි මේවා ලඝු කළා, නැරෝ ඩවුන් කළා, අන්තිමට සම්පිණ්ඩණය කළා පතාට එකට හිඳලා ඇඳට විතරක් ආගෙන මේක. මේක නෙමෙයි ලිංගික සමතතාව කියලා කියන්නේ. අපි කෙනෙක්ව දැක්කහම සුරංගී අපේ හිතේ ඇතිවන කැමැත්ත, ආසාව, එයාව දකින්නකොට මට ඇතිවන උනන්දුව, උවමනාව දෙයියනේ මේකත් ලිංගිකයි. එතකොට මම එයාට උදව් කරන එක, එයා මට බත් එකක් පියාගෙන එන එක, එතකොට තෑග්ගක් දෙන එක. ඇයි මේක අපිට විඳින්න බැරි? ඇයි මේ ඇඳටම පැනගෙන මෙතන මේ නළලින් හරන්නම හදන්නේ? ඇයි ඊට එහා කොච්චර දේවල් තියෙනවද අපිට ආදරේ විඳින්න? එතකොට මේ ටික නේද ඕනේ? එතකොට අපෙන් ගිලිහිලා ගිහිල්ලා ඒ ටික. රුවන් ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ දරුවනේ. ආදරය කියන්නේ ඔය ලිංගික වශයෙන් අවසානයේ දක්වන කායික සම්බන්ධය පමණක් නෙවෙයි. ඒක තියෙන්න ඕනේ විශ්වාසයේ තහවුරු වෙලා. මෙතුමී කිව්වා වගේ අපි නීත්‍යානුකූල විවාහයකට ගිහිල්ලා ඉවර වෙලා. එතකොට කසාද බැන්දර පස්සෙත් කරන්න දෙයක් ඉතුරු කරගන්න එපා ඒක. සුරංගි නේද? ඊට කලින් අපි මේ ඔක්කොම ටික ඉවරුනහම දැන් මොකද කරන්නේ? මේසෙට බෙදනකොට උයපු ටික කාලා නම් දැන් හිස් පිඟන්නේ තියෙන්නේ, හිස් භාජනනේ තියෙන්නේ. ඒ නිසා හිස් කරගන්න එපා, කොටසක් ඉතුරු කරගන්න. අනිත් එක මේ ලිංගික සමතකම් වලදී අමතක කරන්න එපා. අපිට අතින්වත් නාලා ඉතා හොඳින් ලිංගික තෘප්තියක් ලබා ගන්න පුළුවන්. අවයව ස්පර්ශ කරන්න උවමනාවක් නැහැ. මානසික වශයෙන් තමයි 80%කට එහා තෘප්තිය ලැබෙන්නේ. ඒ නිසා අපිට ගොඩක් ඒවා කරගන්න තියෙනවා. ගොඩක් ඒවා කරන්න පුළුවන් කම තියෙනවා. එච්චරක් නෙමෙයි. අනිත් පැත්ත මතක තියාගන්න මේ හේතුව නිසා අපි ලෙඩ රෝගවලට නිරාවරණය වෙනවා. සුව කර නොහැකි රෝග තියෙනවා. රුවන් අනිත් කාරණේ තමයි පොඩ්ඩක් ඊට පස්සේ කතා කරොත් එහෙම සුරංගී දැන් ආදරය කරන කාලේ නම් කන්‍යාභාවය නෙමෙයි. ඔයාගේ අතපය නැතත් කමන්නේ කියලා තමයි කියන්නේ. හරිද? එතකොට විවාහ වුණාට පස්සේ සමහරට දරුවොත් ලැබුණට පස්සේ තමයි කියන්නේ මම ගත්තේ අර ජාති එක්කෙනෙක්. වාට බැරි වුණා ඔප්පු කරගන්න කියන මේ චෝදනාව එනවා. ඒ නිසා දරුවනේ කවදාවත් ඒ චෝදනාවට ලක් වෙන්න ඔබ ජීවත් නොවිය යුතුයි. පිරිමියෙක් වශයෙන් මතක තියාගන්න කන්‍යාභාවය මංගල රාත්‍රියේ ඔප්පුුනේ නෑ කියන එකෙන් කවදාවත් කාන්තාවක් ලිංගික සම්බන්ධතාව පැවැත්වුවා කියන එක ඔප්පු කරන්න පුළුවන් සාධකයක් නොවේයි. මොකද 100%ක පමණ ප්‍රමාණයකට සාමාන්‍යයෙන් රුධිර පිටවීමක් නැහැ. 8%-12%ක් විතර තියෙනවා කන්‍යාභාවයේ රුධිරය පිටවෙන්න තරම් කිසිම ආකාරයකින් ප්‍රමාණවත් සැකසීලා නැහැ. සහ සමහර අයට පැහැදිලිව පෙනෙන කන්‍යා පටලයක් හයිමන් එකක් නැහැ. නමුත් ඒකෙන් ඇය නරකයි කියන්න බෑ. හැබැයි ඔබට සැකයක් තියෙනවා නම් හොඳම දේ මංගල රාත්‍රියේදී මේ ඔප්පු නුනා නම් පහු දිනම පුළුවන් තරම් ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ගාවට යන්න. වෛද්‍යතුමා ඔබට ඔප්පු කරාවි පරීක්ෂා කළ බල්ල ඇය මීට පෙර සම්බන්ධතාව පැවැත්වූ කෙනෙක්ද නැද්ද කියන එක. වඩා හොඳයි පුළුවන් නම් ඔබට එවැනි සැක සහිත කෙනෙක් නම් ඒක හොයන කෙනෙක් නම් කළ යුත්තේ මංගල දිනේ වෙනකන් ඉන්න එපා. සියලු කටයුතු සූදානම් වුණාට පස්සේ වෛද්‍ය වර්තාවක් ලබා ගන්න. එයයි කළ යුත්තේ. මේක ආයුධයක් කරගන්න එපා. විශේෂම සුරංගි මේ කන්‍යාභාවය පිළිබඳව කතා කරද්දී කෙනෙක් මේ කියන්න පුළුවන් මේක මේ කන්‍යා පටලයටම සීමා කරන්න ඕනේ කියලා. මේක වෛද්‍යතුමනි මම හිතනවා මේ හෘද සාක්ෂියට තමයි සීමා කළ යුත්තේ තමන්ගේ කන්‍යාභාවය. එහෙම නැත්නම් මේක පුරුෂයෙක්ගේ තිබෙන පවිත්‍රතාවයේ ස්ත්‍රියකගේ තිබෙන පවිත්‍රතාවයේ පිළිබඳව තිබෙන ඒ නියම සත්‍යතාවය හෘද සාක්ෂියට නියම කරන්න. එහෙම වුණොත් තමයි නියම කන්‍යාභාවය කියන එක හඳුනා ගන්න පුළුවන්. 2444555 එහෙම නැත්නම් 2444556 කියන දුරකථන අංක දෙක විවෘතයි. කතා කරන අපට අපි කෙටි විරාමයක් ගන්න ඕනේ සුරංගි. ඔව්. විරාමෙන් පස්සේ නැවතත් මම ගිහලා කතා කරමු. විරාමයට පස් කලින් අපි කතා කර කර හිටියේ ඔබේ ජීවිතය පිළිබඳ විශේෂයෙන් විවාහ ජීවිතය පිළිබඳ. දැන් විවරයෙන් පස්සෙත් අපි බලාපොරොත්තු වෙන මේ මාතෘකාව ගන්නවා කතා ගන්න. අර ඉස්සෙල්ලා අපි මේ කතා කරපු
කාරණාවකට මේ පුංචි චෝදනාවකුත් තා මේ දෙපාර්ශවයෙන් මේ කාන්තාවගේ කන්‍යාභාවය පිළිබඳ උච්චර කතා කරන දෙයක් තියෙනවද කියන එක. හරි ඒක කතා කරපේක වටිනා කියලා අපිට හිතනවා නේ වෛද්‍යතුමනි. දැන් ප්‍රශ්නයක් තියෙනවා ඔන්න කියන්න. ඔව් දැන් අපි වෙන මාත්‍රිකාවට යන තීරණය කරා මමයි නින්දිතුමියයි. කොහොමුණත් අපිට ගොඩක් දුරකට නැවතුම් ලැබීමෙන් පවතිනවා කියලා නිෂ්පාදතුමා කියන මොකද ඒ තරමටම මට දැනෙනවා මේ මාත්‍රිකාව කොයි තරම් ඔබට හිතට වද දෙන හිතේ ඇතුලේ තියෙන මාත්‍රිකාවක්ද කියලා. නදීෂානි සුබ උදෑසනක් අයබුවන්. සුබ උදෑසනක්. හරි නදීෂානි අපිට ඔව් අපිට ඇහෙනවා නදීෂානි ඔබට මොන වගේ අදහසක්ද තියෙන්නේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඕන ඉදිරිපත් කරන අවස්ථාවක් තියෙනවා ඔව් මම ડોක්ටර්ගෙන් දැනගන්න කැමතියි මට පොඩි බබාලා 3 දිනක් ඉන්නවා ඉතින් අර මම තමයි ගොඩක් වෙලාවට බබාලගේ වැඩ කටයුතු කරගෙන දවසේ මේ ගෙදර වැඩත් කරගෙන ඉන්නේ මහත්තයා උදේ වැඩට යනවා රෑ වෙනකොට තමයි එන්නේ ඉතින් අර මට හවස් වෙනකොට හරි හිත ගැතියක් දැනෙනවා දැන් මේ ඔල්ලොත් එක්කලා ඉඳලා ඉතින් අර වැඩත් එක්කලා හරීම නිකන් මනසට ඒක තේරෙන්නේ නැහැ කියන්න මේ හරීම තෙහෙට්ටුයි ඉතින් සමහර දාට දැන් ඉතින් ඇට උනත් මේ මහත්තයෙක් ඉන්න උනත් මට හරි කම්මැලි මට හිතෙනවා නිදාගන්න ඉතින් මේ මටම තේරෙනවා මගේ අතින් සමහර දාට ඉතින් මේක මගේ ඇරෙනවා ඉතින් වැරදි මම එහෙම කියලා ඉතින් මම කොහොමද දැන් මේ ජීවිතේ ඉතින් අර සතුටින් ගත කරන්නේ මෙයාලත් එක්ක පවුල් ජීවිතේ සන්තෝෂයෙන් ගෙනියන්න මොනවද මගෙන් කරෙන්න ඕනි කොහොමද මම ඒකට දරුවෝ 3 දෙනෙක් එක්ක සියලු රාජකාරි කරගෙන ගෙදර කින්නවා කියන්නේ ඇත්තටම පොඩි වැඩක් නෙමෙයි ඒක. ඒක ලොකු රසාවක්. ඒක ලොකු වැඩ ගොඩක්. ඒ නිසා ඔයාට කායික මහන්සියක් හවස් වෙනකොට දැනෙන එක හරිම ස්වභාවිකයි. අනිත් පැත්තෙන් මානසික මහන්සියකුත් දැනෙනවා. අපි ගොඩක් කලාවට කතා කරන්නේ ඇඟ රිදෙන එක විතරනේ. හිත රිදෙන එක කොච්චර තියෙනවද රුවන්? කොච්චර දැනෙනවද? සමහර වෙලාවට අපිට වෙන කෙනෙක්ගෙන් ප්‍රමාණවත් උදව්වක් නැතුව ඇඟම වෙහෙසගෙන වෙහෙසගෙන යනකොට නොදැනීම හිතට ලොකු බරක් වෙහෙසක් දැනෙනවා. පුතේ ඒ හින්දා ඔයා පරිස්සමට ආපස්සට හිතලා බලන්න. හවස් වෙනකොට ඔයාට නිදහසක් විවේකයක් ඕනේ. මහත්තයත් එක්ක චුට්ටක් කතාබහ කරන්න. සැමියාගේ රාජකාරිත් එක්ක යාටත් බාධාවක් නොවන විදිහට චූටි හරි වෙලාවක් විනාඩි 5ක් 10ක් හරි කමක් නැහැ. දරුවෝ ටික නින්දට දාලා ඔය දෙන්න ඇඳේ දිගා වෙලා වැඩ ටික ඔක්කොම ඉවර වෙලා විනාඩි 5ක් හරි ඔය ඇඳ පත්තට හේත් වෙලා පුතේ කතා කරන්න. අවුරුදු 30ක් කියන්නේ ඔය සියලු දේ එපා වෙන ජීවිතේ කලකිරෙන්න ඕනි වයසක් නෙමෙයි. ඔය ඔයාගේ හොඳම සුවර්ණමය සමය ඔය තියෙන්නේ. හොඳම කාලේ. ඒ නිසා ඔය දෙන්නට ලං වෙලා ඉන්නකොට අපේ ශක්තිය හුමාරු වෙනවා පුතේ. එතකොට අපිට ජීවිතේ පිළිබඳව නැවුම් බලාපොරොත්තුවක් ආදරයක් කියනක ආපහු එළියට එනවා. ඔය ඔක්කොම වැඩ අතරේ දැන් අපිට චුට්ටක් අපිව අමතක වෙලා ගිහිල්ලා හිතට ඕන දේ හිතට ඉල්ලන දේ ආදරය සෙනෙහස කියනක චුට්ටක් අපෙන් නොලැබී යනකොට ඔන්න ඕක මහා වෙහසක් විදිහට එළියට ඇවිල්ලා අපිට සියල්ල එපා කරලා කම්මැලි කරලා මහා පුදුම මූසල ගතියක් ඇති කරනවා ජීවිතේට. ඒ හින්දා හොඳට මතක තියාගන්න මේ ඔක්කොම වැඩ අතරෙන් අපිට ඉස්සරහට යන්න පුළුවන් ඔය දෙන්නගේ සෙනෙහස ආදරය එකමුතුව කියන එක හරි වැදගත්. ඒ හින්දා අංක එකට පටන් ගන්න කතා කරන්න. ඔයාගේ හිතට දැනෙන අපහසුව වෙහස මහත්යත් එක්ක කතා කරන්න. එයා හොඳ මූඩ් එකේ ඉන්න වෙලාව අල්ලගන්න. ඊට පස්සේ ඔය දෙන්නගේ ලිංගික ජීවිතයේ යම් විදිහකින් දුරස් වෙලා තියෙනවා නම් වහාම ඒක අලුත් කරගන්න ඕනේ. පුතේ දැන් ඔයාගේ අන්තිම දරුවා හම්බ වෙලා තාම ටික කාලයයිනේ. මාස ගණනාවක්නේ. ඒ නිසාත් එතන ඔයාට වෙන කන්ඩිෂන් එකක් නැත්නම් වෙන වෛද්‍යමය හේතුවක් නැත්නම් ඔයාට පුළුවන් දැන් සාමාන්‍ය විදියට එකතු වෙන්න. ඒ වගේම සුදුසු උපත් පාලන ක්‍රමයකට යන්න වේවි. ඔබ නිරෝගී කෙනෙක් වෙන නිසා හොඳම දේ කතා බහ කරන්න. එයත් එක කතා කරන්න. අවශ්‍ය වුණොත් විතරක් සුදුසු විද්වත් මෙදිහත්කමක් ඔයාට ලබා ගන්නට පුළුවන්. ඔය දෙන්නගේ යාළුකම ආයි හදන්න, සෙනෙහස හුමාරු කරගන්න. ඉතා ඉක්මනට ඔයාගේ හිතේ තියෙන දුක වේදනාව පහ වෙලා යනවා. අතන වෛද්‍යතුමා කිව්ව කාරණා මම ගොඩාක් හොඳින් අහුන්කන් දෙගෙන හිටියා.
ඉතින් මමත් කාන්තාවක් ඒ නිසා අපි මම දන්නවා කාන්තාවන්ගේ හිතේ බහුතරයකදී ඇති වෙන්නේ මොන වගේ හැඟීම්ද කියන දේ ගැන විශේෂයෙන්ම අපි ආසය උදේවල් ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න. නමුත් සමහරක් තැන්වලදී කාන්තාව හිතනවා අපිට ප්‍රායෝගිකව අපි කොහොමද මේක කරන්නේ අපි ආසය කරන්න. නමුත් මේක කරන්න ගියාම අපිට අමාරුයි. මොකද මම දකින දෙයක් තමයි වෛද්‍යතුමනි ආදරය කරන කාලේ විවාහයෙන් පස්සේ දරුවන් හැදුවට පස්සේ හැම තැනදීම චෝදනාවල් ලක් වෙන්නේ වැඩිපුරම කාන්තාව. ආදරය කරනකොටත් ඕන එක එක ප්‍රශ්න වලට බනින්නේ කාන්තාවට. ඊට පස්සේ විවාහ වුණාට පස්සෙත් ඕන සැකයක් වුණා හරි ප්‍රශ්නයක් આવොත් ඒක අල්ලගෙනත් බයින්නේ කාන්තාවන්ට. ඊට පස්සේ නැන්දම්මත් එක්ක රණ්ඩු කරනවා කියයි. ළමයි හරියට බලා ගන්න නැහැ කියයි. එතකොට මං කියන දෙයට එකඟ වෙන්නේ නැහැ කියයි. මෙන්න මෙතනදී මම නීතිය පැත්තට ගියොතින් ඉතුමේ අපහාස කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ පෙර දේවල් මතක් කරලා බයින්න පටන් ගන්නවා. ඉතින් මේවක් තැනකදී මම හිතන්නේ අපි එක පාටම මේ නීතිය පැත්තට ගිහිල්ලා පවුල විනාශ කරගන්න එක නෙමෙයි. නමුත් අපිට නීතියේ සරණක් පතන්න පුළුවන් නේද කාන්තාවන් විදිහට? ඔව්, නීතියේ සරණ පැතීම කියන එක මම හිතන්නේ අවසාන විකල්පය වෙන්නට අවශ්‍යයි. මොකද මුලින්ම නීතියට ගියොත් සමහර විට පවුල කියන එක බිඳ වැටෙන්න පුළුවන්. දැන් ඇත්තටම කිව්වොත් අර ඔබ කිව්වා වගේ එහෙම ප්‍රශ්නයක් අපේ සමාජයේ තවමත් තියෙනවා. අපි කොච්චර දියුණුවයි කියලා කිව්වත් අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ඒ කියන්නේ රටේ මූලිකම නීතිය කියලා තියෙනවා, සියලු මිනිස්සුන්ට සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන, ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව මේ අයිතිවාසිකම් ලැබෙන්න ඕනේ කියලා. අපි දැන් යම්කිසි දේශනයකට වගේ ගිහිල්ලා අපි එතන ඉන්න අයගෙන් ඇහුවොත් එහෙම සියලු මිනිස්සුන්ට සමාන අයිතිවාසිකම් අවශ්‍යද කියලා එකහණින් බොහෝ දෙනා ඔව් කියලා කියනවා. හැබැයි ඊට පස්සේ අපි කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් අවශ්‍යද කියලා ඇහුවොත් ඒක ඉතින් එච්චර අපේ සමාජයට ගැළපෙන්නේ නැහැ, ඒක අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කියනවා ඒක නිකන් පඬිත ප්‍රශ්නයක්, අර ඒ වගේ ආකල්පයක් තියෙනවා අපි ගාව. නමුත් අපි සියලු මිනිස්සුන්ට සමාන අයිතිවාසිකම් අවශ්‍යද කියලා අහුවම අපි එකහණින් ඔව් කියනවා. එහෙමනම් අපිට තුන්වෙනි ප්‍රශ්නයක් එනවා. එහෙමනම් කාන්තාවන් කියන්නේ පූර්ණ මිනිසයන් නෙමෙයිද? දෙවනි ගණයේ මිනිසයන්ද? ඇය යම්කිසි දෙවනි තැනකට පත් කරලා තියෙනවද කියන ප්‍රශ්නේ අපේ ඉදිරියේ තියෙනවා. මම කියන්නේ නැහැ මෙතනදී අර බටහිර රටවල් වල වගේ එකට එකේ එහෙම සමානකමක් නෙමෙයි. නමුත් අපි අවම වශයෙන් කාන්තාවගේ ගරුත්වය, කාන්තාව කියන්නේත් මිනිසෙක, ඇයටත් රිදෙනවා, ඇයටත් කළ හැකි වැඩ ප්‍රමාණයක් තිබෙනවා කියන කාරණේ අපි පිළිගන්නවා. දැන් සමහර විට මේ ඔය වගේ කාන්තාවන් බොහෝ දෙනෙක් ඉන්නවා, ළමයි තුන් දෙනා හතර දෙනා හදනවා, මුළු දවසම වෙහෙසෙනවා. එක ළමෙක් මේ හදන එකත් බොහොම වෙහෙසකර කාර්යයක්. එක සමාන වයසේ ඉන්නකොට ළමයි හැදීම ඊටත් වඩා අමාරුයි. නමුත් මේ වගේ කාන්තාවන් මොනවාද කරන්න කියලා ඇහුවොත් එහෙම බොහෝ වෙලාවට ස්වාම පුරුෂයන් කියන මගේ කාන්තාව මුකුත් කරන්නේ නැහැ, මගේ වයිෆ් නිකන් ගෙදරට වෙලා ඉන්නවා කියලා කියනවා. නමුත් එම කාර්යයන්ම අපි මේ යම්කිසි විදියකට සර්වන්ට් කෙනෙක් දාලා මේ කාර්යයක් දාලා කරන්න ගියොත් එහෙම ඉතා විශාල මුදලක් ගෙවන්න වෙනවා. ඉතින් කාන්තාවට සමහර වෙලාවට අර මේ වෛද්‍යතුමා කිව්වා වගේ වැඩ බෙදා ගැනීම කෙසේ වෙතත් ඇය මේ කරන කාර්යයන් ඇගීමට ලක් වෙන්නේ නැහැ. ඇයට මේකට මේ ඔබ කරන්නේ මටත් වඩා ඔබ නිසා තමයි මට මේ සමාජයේ පීතෘත්වය කියන එක දරන්න පුළුවන් වෙන්නේ. හොඳ පවුලක් කියන එක ඔබගේ ශ්‍රමය නිසායි මට ලැබිලා තියෙන්නේ. ඔබ ඒ සඳහා කරන කැපකිරීම නිසායි මම මේ වගේ තත්ත්වයක් සමාජයේ දරාගෙන ඉන්නේ. මේ වගේ ඇගීමක් කාන්තාවන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම හිතනවා සමාජලට කාන්තාවට උදව් කරන එක කරන්න බැරි නම් පුරුෂයාට අඩුම තරමේ ඇයව කරන වැඩේට අගයක් දෙන්න, ඇය කරන දේවල් ගැන යම්කිසි මේ ඇගීමක් කරන්න, කලාතුරකින් හරි තෑග්ගක් හරි ඇයට ගෙනත් දෙන්න සමහර අය කීතාගෙන ඉන්නේ මෙහෙමයි. ඉතින් කාන්තාවන් වුණාම ඒව කරන්න ඕනේ නේ. ඉතින් ඒවට ඉතින් විශේෂ ඇගීම අවශ්‍ය වන්නේ නැහැ. කාන්තාවක් වුණාම ඉතින් ගෙදර උයන්න ඕනේ, ළමයි හදන්න ඕනේ. ඉතින් ඕවා ඉතින් සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ වැඩ. නමුත් අර කාන්තාව වගේ ගොඩක් දෙනෙක් මේ එක්කෙනෙක් දෙනෙක් තමයි මේ වගේ රූපවාහිනී වැඩසටහන් වලට කතා කරන්නේ. නමුත් අති බහුතරයක් ඉන්නවා මම මේ කරන දේෙන් කාටද වැඩක් තියෙන්නේ. ඇයට එහෙම හිතනකොට සමහර විට ඇයගේ ජීවිතේ වටිනාකමක් නොදැනෙන්න පුළුවන්. මොකද ඇයගේ ඇහුවාමත් කියන්නේ ගෙදර නිකන් ඉන්නවයි කියලානේ. එතකොට ඇයට අගය කිරීමක් ලැබෙන්නේ නැහැ. අනිත් කාරණය තමයි සුරංගේ අර අපි ඉස්සෙල්ලා කතා කරපු කාරණේ. මට ඕන තරම් මිනිස්සු හම්බ වෙලා තියෙනවා. ওই කන්‍යාභාවය කියන එක තිබිලා ජීවිතය අවුල් කරගත්තා ඕන තරම් ඉන්නවා.
කියලා කියන්නේ ඔය බලනවයි කියන එක තිබිලත් පසුව ජීවිතේ අවුල් කරගත්තා ඕන තරම් ඉන්නවා. ඒ වගේම අපේ රටේ පිරිමි ඉන්නවා ඊටාම පුළුල් මනසක් සහිත කට්ටිය. ඔය දේ නොතිබුණත් හොඳට පෞල් ජීවිතයක් ගත කරන අයත් ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඔය වගේ දෙයකට පෞල් ජීවිතේ විවාහය කියන එක සීමා කරනවා නම් ඕක නැති උනායි කියලා විශාල ප්‍රශ්නයක් කරගන්නවා නම් ඒක ඒ මිනිස්යාගේ තියෙන පටුකම. මොකද විවාහයක් කියලා කියන්නේ ඔය වගේ ලේ බින්දු දෙක තුනක් නෙමෙයි. අපි ඇයි විවාහ වෙන්නේ? මොකද්ද අපි අරමුණ කියන එක ගැන අපි හිතන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඔය පොඩි පොඩි දේවල් මතක් කර කර අර වෛද්‍යතුමා කවගේ ළමයි හම්බුණාටත් පස්සේ සමහර විට ඒක නෙමෙයි ඇත්ත ප්‍රශ්නය. දැන් එපා වෙලා නම් අර ප්‍රශ්නේ තමයි ඇදලා ගන්නෙ. ඉතින් එහෙම වෙන්න පුළුවන්. නමුත් අපි ඕන තරම් දකල් තිනවා මේ වගේ ප්‍රශ්න තිබුණත් පෞල් ජීවිතය ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැති අය ඕන තරම් ඉන්නවා. හරි. තවත් මේ මාතෘකාව පිළිබඳව අපිට කතා කරන්න ටික වෙලාවක් තියෙනවා. මේ වෙලාව ඇතුළතත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන උපරිම දෙයක්. ඊට එහාට ගිහිල්ලා තවදුරටත් අපි ඉදිරි සතියේත් මේ මාතෘකාව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඊට කලින් විරාමයක් ගමු. විරාමෙන් පස්සේ නැවතත් මම ගිහිල්ලා කතා කරමු රැඳී සිටින්න හංසවිද සමගින්. හංසවිල විශේෂාංගයට ලැබෙන දුරකථන ඇමතුම් ප්‍රමාණය සීමාව ඉක්මලත් යනවා වගේ දැනෙනවා අපිට. මොකද හේතුව මේ සමාජය තුළ අපි මේ කතා කරන මාතෘකාවට අදාළව විශාල ගැටලු තිබෙනවා කියන හැඟීම අපට දැනෙනවා ඒ ලැබෙන දුරකථන ඇමතුම් එක්ක. අපිට මේ කතා කරන මාතෘකාවට අද දවසට ගැලපෙන දුරකථන ඇමතුම් සමග සම්බන්ධ කරගන්න අපි උත්සාහ කරන අතර කෙනෙක් ඉන්නවා. ඔව්, අපි බලාපොරොත්තු වෙනවා රුවන් ඊළඟ සතියේ මේ මාතෘකාවම දිගටම කතා බහ කරගන්න ප්‍රශ්නත් වැඩි නිසා. මේ වෙලාවේ කතරගමින් අපිට ඉෂාරා කතා කරනවා. ඉෂාරා ආයුබෝවන් සුබෝදෑසනා. ඉෂාරා හලෝ. ඔෂාරා, ඔයාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න පුළුවන් වෛද්‍යතුමාට. ඔව් ඉෂාරා, අපිට ඔයාව ටිකක් පැහැදිලි මදි. ඔයාගේ ප්‍රශ්නේ හරියට ඇහෙන්නේ නැහැ. දුරකථන ඔව් දුරකථන විසන් දුණා. කමක් නැහැ ඉෂාරා, අපි නැවතවතාව කියනවා පුළුවන් නම් උත්සාහ කරන්න අප සමගින් සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබෙවි කියලා. ගොඩාක් කාන්තාව අපිත් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ කාන්තාවන්ට තියෙන ප්‍රශ්න වැඩි. ඒක එහෙමද? එහෙමද? එහෙමයි කියලා අපිට සමාජය. මේ වෙලාවේ වැඩිපුර බලන්නේ කාන්තාව පාර්ශ්වය නිසා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ ප්‍රශ්නෙට අදාළව නම් වැඩිපුර කාන්තාවන්ට ප්‍රශ්න තියෙනවා කියලා හිතෙනවා. මොකද මේ දැන් එන්න කාන් දැන් අර ඩොක්ටර් කිව්වා කලින් වත්තුමා කිව්වා මේ හිතමනාපකම් හිතේ අමාරු ඇති වෙනවා කියලා. ඉතින් කාන්තාවන්ගේ පැත්තට හිතේ අමාරු වැඩි. කාන්තාවක්නේ කියන්නේ නිසා නෑ කියන්නත් බෑනේ නේ. හරි වෛද්‍යතුමනි, දැන් අපි මේ කතා කරන මාතෘකාවේදී අපි මේ ආපු නැති පැත්තක් තමයි. හුඟක් වෙලාවට අපි ආදරය කරන කාලේ බොහොම සතුටින් බොහොම විනෝදෙන් කාලය ගත කරනවා. ඒ කාලේට මේ ආදරය කරද්දී සමහර විට ඔය පුංචි රඟපෑමක් කියලා මට හිතෙනවා කරන්නේ. මොකද හේතුව විවාහ වෙනකන් ටිකක් රඳව ගන්න ඕනේ සුරංගි. එතකොට මේ රඳව ගන්න පුංචි අර විශේෂයෙන් කාන්තා පාර්ශ්වය 64 මායම් කියලා දේවල් තියෙනවා. ඒවා පාවිච්චි කරනවා. පුරුෂ පාක්ෂිය තව ඊට වැඩිය හරි අඩුවෙන් හරි දේවල් තියෙනවා. ඒවා පාවිච්චි කරනවා. ওই සියල්ලක් සංකලනය වෙලා විවාහයට පෙර බොහොම සුන්දර ජීවිතයක් ගත කරන ආදරය කරනකොට හරි විනෝදයෙන් අර මං කිව්වා වගේ. නමුත් විවාහ වුණාට පස්සේ අර නීතිමය බැඳීමක් ඇති වෙනවානේ. නීතිමය බැඳීම ඇති වුණාට පස්සේ ඔන්න දැන් යන්න බෑ. ආවනම් ආව තමයි යනවා බොරු. අන්න එතනදී මේ මානසිකත්වය ගොඩනගා ගැනීම හරහා සමහර විට විවිධ ගැටලු ඇති වෙන්නේ නැද්ද? දෙනවා. මොකද හේතුව දැන් ආදර කරන කාලය කියලා කියන්නේ වැඩි වෙලාවක් හිත හිත ඉන්න පොඩි වෙලාවකට හම්බ වෙන දෙයක් නේ. වැඩි පැය ගණනක් හිත හිත ඉන්නේ හම්බ වීම. අගේ හරි වැඩි සුරංග. එතකොට චුට්ටි වෙලාවකට හම්බ වෙනකොට අර පැය ගණනාවක් තිස්සේ හිතේ රඳවගෙන තද කරගෙන හිටපු ටිකනේ ටක් ගාලා මේ අරගෙන ඉන්නේ. එතනදී ඒ තියෙන උවමනාව, ආසාව, ලෝභකම, ඒ තියෙන කෑදරකම හින්දම මේ වචන මනෝවිද්‍යාත්මක වචන හොඳේ අපි සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරගමු. මේ නිසාම එයාට පුළුවන් වෙනවා අනිත් පාර්ශ්වයෙන් එන පොඩි පොඩි හරි ලොකුවට හරි තියෙන පොඩි පොඩි හෝ ලොකුවට හෝ තියෙන ඕනම දෙයක් විඳ දරා ගන්න සහ නොදැනුණා වගේ ඉන්න නොසලකා ඉන්න පුළුවන්කම් තියෙනවා. මොකද තාම මගේ නෙමෙයිනේ, හොඳ වචනයක් කිව්වා, මගේ නෙමෙයිනේ නීතිතුමනි. ඒ නිසා අර හිතාගෙන ඉන්නවා ඕවා කියන්න කියලා තරහා වුණොත්, හෙට එන්න ඇති වුණොත් එහෙම, අර අපි කතා කරගත්ත ට්‍රිප් එකට යන්න බැරි වුණොත් එහෙම කියලා දැන් හේතු සාධක තමන් තුළම මතුවෙලා වහාම අනේ ඕක මොකද්ද සුළු දෙයක්නේ, තව දෙයක් එනවා හිත ඇතුළේ එනවා, බැන්දට පස්සේ හරියයිනේ කියලා හිතා ගන්නවා. ඔන්න සුරංගේ අපි කරගන්න ලොකු කතාවක්. අපිම හදාලා වරහන් කරලා හතරේ ඇතුළේ තියාගෙන ඉන්නවා ඕක හරියාවි කියලා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? විවාහ වුණාට පස්සේ එනවා දැන් මගේ. එහෙනම් මට තවත්
රඳව ගැනීමට උපක්‍රම දැරීමේ අත්‍යවශ්‍යතාවයක් නැහැ. මේක ස්වභාවිකව මිනිසා තුල එනවා, සතුන් තුලත් මේක තියෙන උපක්‍රමශීලී බව. පස්සේ වෙන්නේ මොකද්ද? තමන් තමන්ගේ වුණාට පස්සේ අනිත් පාර්ශවය දැන් උපක්‍රම ටික ඉවරයි, දැන් එයා නිදහසේ ජීවත් වෙන්න පටන් ගන්නවා. ඔන්න එතකොට තැනෙනවා මේ හිටපු කෙනා නෙවෙයි නේදෝ කියලා. සමහරක් වෙලාවට අර කිව්ව දේවල් වල ඇත්ත, ඒ කියන්නේ ඇත්ත තත්ත්වය එළි වුණාමත් එතන ප්‍රශ්න පටන් ගන්නමත් වෙනවා. පැහැදිලිද? අපිට යන්න කාලේ ඇවිල්ලා උදෑසන 10 හමාර වෙලා තියෙනවා. වෙලාවත් ගියා බොහොම ඉක්මනට. නමුත් ඉතින් මේ මාතෘකාව පටන් ගත්ත විතරයි. ඔව්, අපි බලාපොරොත්තු වෙනවා හංසවිලෙන් ලැබෙන බදාදත් මේ මාතෘකාව අධිකරම කතා කරගෙන යන්නේ. ඒ නිසා සෝදානමින් ඉන්න අද අවස්ථාවක් මග ඇරුණා නම් සමහර ඔබට සම්බන්ධ වෙන්න බැරි වෙන්න පුළුවන් සජීවී ලෙසින්. නමුත් ඔබගේ කාරණා අපි දන්නවා, අපිට දැනෙනවා, අපි ඒව නියෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්, විශේෂයෙන්ම ඔබට මතක් කරනවා ඔබට පුළුවන් නම් ඔබේ සියලු ගැටලු ලියලා එවන්න අපට. එහෙම වුණොත් අපට පහසුයි ඔබේ ප්‍රශ්නයට අදාළව අප මේ කතා කරන මාතෘකාව තුළ ඒ කරුණු කාරණා අන්තර්ගතය කරගෙන ඒ මාතෘකාවත් කතා කරන්න. ඒ නිසා ඒ ආරාධනාවක් කරනවා. විශේෂයෙන් දුරකථනය සම්බන්ධ වෙන්න බැරිකමක් තියෙනවා නම්, කියන්න බැරිකමක් තියෙනවා නම් ලිපියක් එවන්න අපිට. අපිට අද ලැබිලා තියෙන කාලය අවසන් නිසා සමුදෙන්න සිද්ධන දෙදෙනාටම බොහොම ස්තුතියි. ආයුබෝවන් කියලා සම්බන්ධ. අපි කතා කරන්නේ ඔබේ ජීවිතය යහපත් කරගන්නට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන ආ වූ බලාපොරොත්තු. ඒ නිසා ඉදිරි සතියේදීත් මේ මාතෘකාව අඛණ්ඩව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුව තබමින් අපි අදට සමුගෙන යනවා. ඔව්, පුංචි ඉල්ලීමක් කරනවා. මේ කතා කරපු පොඩි දේවල් තුලින් හරි පුංචි උත්සාහයක් ගන්න, මොන හරි දෙයක් හදාගන්න. එතකොට හැම දෙයක්ම හරියයි. අපි ගිහින් එන්න. ජයග්‍රහී දවසක් වේවා. ආයුබෝවන්. Sulang kapulli tenu kedelli keli kedi bindiri vade nil kandurelle sulang kapulli tenu kedelli keli kedi bindiri Terima kasih.